अहमद नाट में तिरुवन सर नई अद दिदास विसी एक वर्षे अगोस्त मासे विसी हाथर वेनी अंगारु आदा श्रीलंका वेलाविन सवस पहाई तिहट आरंभ वना यमका प्रकरण यसुवेन किरण साकाच्छावटा या पेकतु वेन्ने अद तपकिरी महत करुणावेन श्रीलंका वे सिट में दहम करुणु मतु कर दीम सदा अपट संबंध वेनवा सोमाडि सिल्ला महात्म्य सोम महात्म्य ඔබතුමිය පිතාමත්ම ගෞරවයෙන් මේ දම් සභාවට පිළිගන්නවා ඒ වගේම ඔබතුමියට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට මතු කර දෙන්න ලෙසට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි සියලු දෙනාටම අපි එහෙමනම් මේ තෙරුවන් සරණ ගොස් පංචශීල සමාදන් වෙමු හොඳයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි तुतियंपि बुद्धं शरणं गच्छामि तुतियंपि धम्मं शरणं गच्छामि तुतियंपि संघं शरणं गच्छामि ततियंपि बुद्धं शरणं गच्छामि ततियंपि धम्मं शरणं गच्छामि ततियंपि संघं शरणं गच्छामि පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තෙරුවන් සරණයි මොහොතක් දෙන්න ස්ක්‍රීන් එක ෂෙයාර් කරන්න හොඳයි හැමෝටම පේනවද ස්ක්‍රීන් එක ඔව් පේනවා හොඳයි අද ආයතන යමකයේ 9 වෙනි සැසිය අපි මේ කතා කරන්නේ අපි සතියනෙමයි පිට සතියේ නවත්තපු තැන ඉඳලා පටන් ගනිමු ප්‍රවෘත්ති අතීත පුද්ගල පච්චනීක වාරය සාකච්ඡාවට පටන් ගන්න තියෙන්නේ ප්‍රවෘත්ති වාරය අපි ඉන්නේ පච්චුප්පන්න යමක සියල්ලම සාකච්ඡා කළා අතීත යමක වලිනුත් යම් කිසි කොටසක් සාකච්ඡා කළා පච්චනීක වාරයට ඇවිත් තියෙන්නේ පුද්ගල වාරයේ යමක තමයි සාකච්ඡා කරන්න පටන් ගන්න ඉතින් පළමුවෙන්ම තියෙන්නේ චක්කායතනය පච්චනීක නිසා නූපච්චිත්ත අපිට දැන් හොඳටම හුරුයි මේ දේවල් මම හිතන්නේ අපිට ක්‍රමක් අද දවසේ සාකච්ඡාවේදීත් අපි යම් කිසි දෙයකට අහුන් කන් දීමක් පමණක් නෙවෙයි අපි හොඳටම සතියෙන් හිත යොදවලා ඒ වගේම මෙනෙහි කරමින් අපේ ධර්මඥානය වැඩි කරගන්න අදහසින් මේ සාකච්ඡාමය ස්වරූපයකින් මේ සාකච්ඡාව ගෙන යමු කියලා මම හැම දිනාටම කරුණාවෙන් මතක් කරනවා යස්ස චක්කායතනං නූපච්චිත්ත යම් කෙනෙකුට චක්කායතනේ ඉපදුනේ නැත්නම් අතීත කාලේ අපි ඉන්නේ එයාට සෝතායතනය ඉපදුනේ නැද්ද ඉතින් මම හිතන්නේ අපිට මතක් කරන්න ඕනේ කියලා මේ ආයතන අතර තියෙන සම්බන්ධකම් ඒ වුණත් චක්කායතනයත් සෝතායතනයත් දෙක අතරේ අනිත් ආයතන අතරට වඩා යම් විශේෂ සම්බන්ධයක් තියෙනවා ඒ මොකද චක්කායතනයේ පහළ වෙන තැන්වල ස්ථානවල සෝතායතනයත් පහළ වීමක් තියෙනවා අපි එකක් මතක තියාගමු හැබැයි එකකින් අදහස් වෙන්නේ නැහැ චක්කායතනයක් ඉපදෙන කෙනාට අනිවාර්යයෙන්ම සෝතායතනයක් ඉපදෙනවා කියලා මොකද අපි අචක්කුකාණං සචක්කුකාණං ආදී වශයෙන් උත් මේ චක්කායතනේ පහළ වීමේ භව්‍ය අයට පමණයි ආයතනය පහළ වෙන්නේ කියන දෙයක් අපි සාකච්ඡා කළා
හොඳයි අපි එතකොට මේකට විසර්ජනීය විය යුත්තේ කුමක්ද කියන එක හිතමු යම් කෙනෙකුට චක්කායතනේ ඉපදිලා නැහැ අතීතේ එහෙම ඇහෙනකොට අපිට මොකද හිතෙන්නේ යම් කෙනෙකුට අතීතේ චක්කායතනේ ඉපදිලා නැහැ කාටද එහෙම වෙන්න පුළුවන් කියලා අපි හැමෝම හිතමු එවගේම මේ ප්‍රශ්නෙට අපි කියනවා මෝග ප්‍රශ්නයක් කියලා ඒකත් අපි දැන් බොහෝ වාර ගණනක් සාකච්ඡා කරලා තියෙනවා දැන් අතීතයේදී චක්කායතනයක් නූපන් කිසිම සත්වයක් මේ විශ්වය තුල නැහැ ඉතින් ඒ නිසා තමයි ඒකට පිළිතුර නැති වෙන්නේ දැන් අපි එකේ එම යමකේම පටිලෝමයට යමු පටිලෝමයේදී යස්සමාපන සෝතායතන උපච්චිත යම් කෙනෙකුට සෝතායතනය ඉපදුනේ නැත්නම් කවුරු හරි කියන්න මොකක්ද සංසය වෙන්න ඕනි කියලා අපි කලිනුත් සාකච්ඡා කළා මේ යමක මුළු යමක ප්‍රකරණයම අපිට පොත බලන්නේ නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ මොකද මේකට බොහොම තර්කානුකූලව කෙරෙන දෙයක් නිසා නේද යම් කෙනෙකුට සෝතායතනෙ ඉපදුනේ නැත්නම් කියලා පටිලෝමේ වශයෙන් මොකද එන්න ඕනේ කවුරු හෝ කියන්න පස්සතක් චක්කායතන අනුපපජිත්ත හරි අපි මේ වචනේ හරියට ශබ්ද කරමු නුපජිත්ත තාති පයන්නට පයන්න බැඳිලා තියෙන්නේ අයි ජයන්නට ජයන්න බැඳිලා තියෙනවා එතන බැඳුණු නිසා මේ පළවෙනි පයන්න අල් පයන්නක් ඊළඟට ජයන්නත් බැඳුණු නිසා අල් ජයන්නක් ඒ නිසා නෝ පජ්චිතාති ඒකිනුත් මේ මා ප්‍රාණ තයන්න පොඩ්ඩක් මා ප්‍රාණ වශයෙන් උත් අපි මේ කියන්න උත්සාහ ගනිමු හරි දැන් ඔබතුමිය ආයිත් කියනවා දේ වචනය නූපජ්ජිතාති ඔව් ලස්සනයි මේකයි හරි හොඳයි හරි දැන් කියන්නේ නම් මේකට විසර්ජනය කවුරු හෝ ඉක්මනට කියන්න විනිත මහත්මිය උත්සාහය ගන්න ඒකත් නම් ඒකත් ඒකත් ඒ විදිහටම එන්න ඕනේ නේද? නැති. ඔව්. සෝතායතනයක් උපන්නේ නැති කෙනෙකුත් නැහැනේ මේ සංසාර ගමනේදී එකම ආයතනයක්වත් නූපන් කිසිම කෙනෙක් ඉන්න බෑ. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට යම් ආයතනයක් නූපදුනාද කියලා අහනකොටම අපි දන්නවා ඒක මෝග ප්‍රශ්නයක් පිළිතුර නැති විය යුතුයි. සංසේ කුමක් වුණත් ඒ යමකට අදාළ නැහැ. සන්නිඨාණයෙම නැති කියන විසර්ජනීය තීරණය වෙලා ඉවරයි. ඊළඟ යමකට යමු. දැන් ඔක්කොම චක්කායතනෙට තියෙන යමක කියවෙන්නේ නැහැ. මොකද ඒවා ওই විදිහට තමයි සමානව විසර්ජන ලැබෙන්නේ. ඒ නිසා මනායතනෙට තමයි ඊළඟ යමකේ යන්නේ යස්ස මන ආයතනං උපජ්ජිත තස්ස ධම්ම ආයතනං උපජ්ජිතාති එතකොට ඒක මන ආයතනයට දෙන්න පුළුවන් අවසාන යම කියන්නේ ධම්ම ආයතනය උපජ්ජිතාති ඒකට පිළිතුර මොකක් වෙන්න ඕනේද ඒකත් නැති පිළිතුර ගොඩක් පහසුයි මේ ටික තේරුම් ගත්තාම ඇයි අපි නැති වෙන්නේ කියන එක ඉතින් ආයි මේකේ පාඩම් කරන්න විශේෂෙන් දෙයක් ඇත්තේ නැහැ තේරුම් ගන්න විශේෂ දෙයක් ඇත්තෙත් නැහැ ඒක යමක ඒක මේ පටිලෝමය යසවාපන ධම්මා එතනන් උපච්චිත ඒකත් නැති නේද මේ විදිහට තමයි පච්චනීක පුද්ගල යමක සියල්ලම විසඳෙන්නේ හරි
හරි දැන් මෙතනින් පුද්ගල යමක ඉවරයි නම් ඊළඟට අපි යන්නේ මොන යමක වලටද ඕකාස වලට ඕකාස යමක වලට බොහොම හරි ඕකාස අනුලෝමය ගත්තහම මේ මෙතන ඇත්තටම පොතේ දීලත් නෑ යමක මම හිතන්නේ එකම එකයි දීලා තින්නේ මොකද එකක් ඉතාලම සුග ඉස්සරලයි මේක අනිත් එක හැම හැම යමකයකටම ලැබෙන විසර්ජනයේ එකම වගේ එතකොට යම් තැනක චක්කායතනෙ ඉපදුනේ නැත්නම් එතන සෝතායතනෙ ඉපදුනේ නැද්ද හොඳයි වෙන තවත් කවුරු හරි කියන්න කොහේද චක්කායතනෙ ඉපදිලා නැත්තේ මෙතෙන්දි පුද්ගලයෙක් වගේ නෙමෙයි චක්කායතනය නූපදින භූමි තියෙනවනේ ඒ නිසා නූප දුන ඒ කියන්නේ ඉපදිච්ච නැති භූමිත් තියෙනවා නේද ඉතින් කොහේද චක්කායතනය ඉපදිලා නැති වෙන්න ඔව් අරූප ආයතනේ අරූපයේ සහ අසඤ්ඤ සත්‍යයේ ඔය දෙකේ චක්කායතනය ඉපදිලා නැහැ හරි ඒ තැන් වලින් කොහේ සංසයට ගැලපෙන එක මොකද්ද? තත්ත සෝතායතනං උපජ්ජිතාති කිව්වහම කොතනද සෝතායතනය ඉපදිලා නැත්තේ? අරූපේද අසංසත්තේද? නැත්තන් දෙකේද? ඒ දෙකේම තැන් දෙකේම. තැන් දෙකේම. එහෙනම් විසර්ජනය මොකක් වෙන්න ඕනේද? මෙතෙන්දී ජයන්ත මහත්මයා කැමතිද වෙනසක් තියෙනවද කියලා පැහැදිලි කරලා දෙන්න නැති වෙන්න ඕනේද මෙතන නෑ නේද නැති වෙන්නේ අපිට සන්නිට්ඨාණයට ගැලපෙන අභිදේයාර්ථ හොයාගන්න බැරි නම් තමයි නැති වෙන්නේ නේද දැන් ඒතර මෙතන යත්ත චක්කායතන නූපජ්ජිත කිව්වම අපිට දැන් තැන් දෙකක් හම්බුණානේ එහෙමනම් ඒක නැති වෙන්න බෑ එහෙමනම් ඒ තැන් දෙකට කොහොමද සංසය ගැලපෙන්නේ කියලා බැලුවාම ඒ අසඤ්ඤ සත්‍යයයි අරූපයයි කියන තැන් දෙකේදීම සෝතායතනේ නූපදුණා අතීතේ. එහෙමනම් සංසයට ගැලපෙනවා. සන්නිට්ඨානයේ සංසයට ගැලපෙනවා නම් අපි ආමන්තා කියලා කියනවා නේද? හරියටම හරි. නේද? ආමන්තා කියලා කියනවා. මේ මෙතන P කියලා දාලා තිබ්බට ඇත්තටම මෙතන පිළිතුර ආමන්තා මේ විදිහට කොම පච්චනික ඕකාසය යනවා කියන එකයි කියන්නේ. ඒ ජයන්ත මහත්මයා පැහැදිලි කරලා දීපු විදිහට අපි දැන් හොඳට හිතේ මතක තියාගන්න බලමු. නැති කියලා කියන්නේ සන්නිට්ඨාණයට අයිති දෙයක් නැත්නම්, අයිති පුද්ගලයෙක් නැත්නම්. දැන් මෙතෙන්දි සන්නිට්ඨාණයට අයිති තැන් තියෙනවා. දෙකක්ම දැන් හඳුනගත්තනේ අපි. ඒ නිසා ඒක නැති වෙන්නේ. ඒ තැන් වල සෝතායතනිය පුදුනේ නැද්ද කියන එක තමයි ජයන්ත මහත්මයා පැහැදිලි කරපු විදිහට ආමන්තා කියලා වෙන්න ඕනේ. හරි. ඊළඟ යමකේට එච්චරමයි අත නැත්තම් එච්චරමයි ඕකාස යමක වලට දීලා තියෙන්නේ. මං හිතන්නේ ස්කන්ධ ආයතනේ ඉඳලාම අපි මේ දේ දැක්කා. මේ ඕකාස යමකේ බොහොම කෙටියෙන් දීලා තියෙන්නේ. මොකද විසර්ජන බොහොමත්ම පහසුයි සහ සමානයි නිසා. ඕකාස යමකේ අවසානයේදී පුද්ගල ඕකාස යමකේට යනවා. දැන් මෙතෙන්දී ටිකක් විතර අපිට සමහර තැන්වලදී හිතන්න වෙනවා. ඒත් කිසිම තැනක අපහසුවක් නෑ. යස යත්ත චක්කායතනං උපජ්ජිත යම් තැනක යමෙකුට චක්කායතනය නූපන්නා නම් එතන ඔහුට එතන සෝතායතනයත් ඉපදුනේ නැත්ද දැන් පොඩ්ඩක් අපි හිතමු කාටද කොතැනද චක්කායතනය උපන්නේ නැත්තේ එහෙම කෙනෙකුට එතන තැන කියන එකක් මෙතන වැදගත් වෙනවා සෝතායතනයත් ඉපදුනේ නැත්ද අපි පටන් ගමු සාමාන්‍යයෙන් අපි පටන් ගන්න විදියට යම් තැනක චක්කායතනය උපන්නේ නැහැ යම් කෙනෙකුට ඒ කොතැනද කාටද දැන් අපි හොඳටම දන්නවා නේද මේ ස්ථාන ගැන අක්ෂරයක් කියලා කියලා ඒ ගැන අමුතෙන් ඉගෙන ගන්න දෙයක් නැතිම තරමයි කවුරු හෝ කියන්න රූපාවචරේ අසඤ්ඤතලේ ඉපදිලා නැහැ ඒ අයට
චක්කායතනෙ. එතකොට ඒ අයට එතන සෝතායතනයක් ඉපදිලා නැද්ද? එතන මේ ස්තවද්‍යයක් තියෙනවා. අපි දැන් යත්ත කියනකොට ඒ තැන් දෙක හරි, ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යයයි අරූපය කියන එක හරි. එතන තමයි චක්කායතනය අතීතේ ඉපදිලා නැත්තේ. දැන් යස්ස කියලත් එකක් තියෙනවානේ. එතකොට අපිට උපදින පුද්ගලයයි චුත වෙන පුද්ගලයයි කියලා එක භූමියක දෙන්නෙක් හම්බ වෙනවා. ඕම නැ අන්න ඒ දෙකත් පොඩ්ඩක් බලන්න වෙනවා. බලන්න වෙනවා. හරි. එහෙනම් කොහොමද එතකොට වෙනසක් ඇති වෙන්නේ? සමහර වෙලාවට වෙනසක් ඇති වෙන්නේ නැහැ. සමහර තැන්වලදී වෙනසක් වෙනවා. ඒකින්ද මේ දෙකම බලන එක පුරුද්දක් හැටියට කරන එක හොඳයි කියලා තමයි යෝජනා කරන්නේ. හරි. හොඳයි. එමනම් අපි ඒ අනුව හිතමු. ඒ අනුව හිතමු. කවුද කැමති? කවුද ඉදිරිපත් වෙන්නේ? ඒක පොඩ්ඩක් දිගට සාකච්ඡාව ගෙනියන්න. යමෙක් යම් තැනකින් චුත වෙනවා නම් පංච ඕකාරේ හරි රූප ලෝකයෙන් හරි එයාට එහිදී සෝතාර්ථන උපදින්නේ නැහැ. චක්කාර්ථන උපදින්නේ නැහැ. සෝතාර්ථන උපදින්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් නේ? එහෙම කියන්න පුළුවන්ද? දැන් අතීතය ගැනද හිතන්න ඕනේ? යමෙක් යම් තැනකින් චුත වෙනවා නම් පංච ඕකාරයෙන් චුත වෙනවා නම් හරි රූප ලෝකයෙන් චුත වෙනාට ඔහුට එතන චුත වෙන අවස්ථ වෙනවා නම් චක්කාර්තන උපදින්නෙත් නැහැ, සෝතාර්තන උපදින්නෙත් නැහැ. එතන චුත වෙන සබ්බේ චවන්තාණන් කියලා කියන්න පුළුවන්. එහෙනම් සබ්බේ චවන්තාණන් කියලා කියන්න පුළුවන්. තැනක් කියන්නේ නැතුව චුත වෙන සියල්ලන්ම චක්කාර්තන උපදින්නෙත් නැහැ, සෝතාර්තන උපදින්නෙත් නැහැ. මේක අතීත කාලේ. අන්න එතන තියෙන දැන් ඔබතුමී කියපු දේ හරියටම හරි වෙනවා. වර්තමාන කාලය ගැන කතා කරනවා නම් චුත්ත වෙන කෙනාට චුත්ත වන්නාට උපදින්නේ නැහැ. නමුත් ඉපදුනේ නැහැ කියන්න පුළුවන්ද? එතන ඒක කියන්න බෑ. අතීතේ මෙතන අතීතේ නිසා කියන්න බෑ නේද? ඔව්. එතකොට ජයන්ත් මහත්මයා දැන් කලින් කියපු එක තව පොඩ්ඩක් එනන් දිගට පැහැදිලි කරන්න. ඔව්. ඇත්තටම හුඟක් වෙලාවට මේකේ ඒ විදිහට අපිට මේ බලන්න වෙන්නේ වර්තමානයේ බලනකොට තමයි ওই දෙකේ වෙනස්කම් තියෙන්නේ. උපදින පුද්ගලයායි චුත වෙන පුද්ගලයායි. අපි දන්නවා උපදින පුද්ගලයාට අර මහවැව මහත්මිය කිව්වා වගේ උපදින පුද්ගලයාට ආයතන උපදිනවා, චුත වෙන පුද්ගලයාට ආයතන ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. නූපදිනවා. එතකොට ඒ වෙනස තියෙනවා. අපි දැන් මෙතනදි කතා කරන්නේ උපදින පුද්ගලයා ගත්තත් එයාගේ අතීතය. චුත වෙන පුද්ගලයා ගත්තත් එයාගේ අතීතය. එහෙම ගත්තාම අතීතේ චක්කායතනෙ ඉපදෙන යම් භූමියක් තියෙනවා නම් ඉපදෙන්නේ නැති සමායන්. චක්කායතනෙ ඉපදෙන්නේ නැති යම් භූමියක් තියෙනවා නම් ඒ භූමියේ උපදින චුතවන කියලා දෙන්නටම අතීතේ චක්කායතන ඉපදිලා නැහැ. මොකද ඒ භූමියේ එහෙම ඉපදීමේ හැකියාවක් නැති හින්දා අතීතේ. හරි. එතකොට අපිට දැන් එතෙන්දි ගන්නකොට මේ උපදින චුත වෙන දෙන්නම මේකට අයිති වෙනවා. යස්ස යත්ත චක්ඛායතන නූපජ්ජිත්ත කියනකොට අරූපේ උපදින චුත වෙන පුද්ගලයන් දෙන්නමයි, ඒ වගේම අසඤ්ඤ සත්‍යයේ උපදින චුත වෙන පුද්ගලයා කියන දෙන්නම අයිති වෙනවා. ඒ හතර දෙනාටම අතීතේ ඒ තැන්වල චක්ඛායතන අතීතයේ ඉපදුන්නේ නැහැ. දැන් ගලපන්න වෙනවා සෝතායතනයත් එක්ක. ඒ අයට අතීතයේ එතන සෝතායතනය නූපදුනාද කියලා හොයන්න වෙනවා. ඒකට මොකද්ද උත්තරේ වෙන්නේ එතකොට? ඔව්. පහසුයි. මේ ආමන්ත්‍රා වෙනවා නේද? ආමන්ත්‍රා වෙනවා නේද? මොකද චක්ඛායතනෙ උපදින්නේ නැති තැනක සෝතායතනෙ උපදින්නේ නැහැ. එතන අපි උපදින චුත වෙන පුද්ගලව දෙන්නම ගත්තත් ඒ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. යස්ස කියන එකටත් ගැලපෙනවා නේද? ඒකද අපි වර්තමානයේ මේක වර්තමානයේ වුණා නම් අපිට සබ්බේතම් වවන්තා පංචවන්තාණන් කියන එක ගන්න පුළුවන් නේද? ඔව්. එතකොට දැන් අද අපි තව ටිකක් පැහැදිලිව දැනගත්ත දෙයක් තමයි කලින් සාකච්ඡා කරලා තිබුණත් කාලය වෙනස් වෙද්දී වෙනස් වෙන හැටි.
වර්තමානයේ ගත්තනම් ජයන්ත මහත්මයා කිව්වා වාගේ දැන් ඔබතුමිය කිව්වා වාගේ sabbhe sanchavantanam sabbhe ඒ වගේම උපදීන අය සැලකිල්ලට ගන්න වෙනවා. නමුත් අතීතේ නූපන් කෙනෙක් නැහැ. අතීතේ සෝතායන්තනේ එතන ඉපදුනේ නැහැ කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ආමන්තා. හරි. එක්කම පටිලෝමෙට යම්. දැන් අපිට කියන්න පුළුවන් ද සුරම්ම මහත්මිය මේකට විසර්ජනයක් සූදානම් කරන්න. අපිට එකතු කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. යම් කෙනෙකුට යම් තැනක සෝතායතනෙ ඉපදුනේ නැහැ. පටිලෝමය. ඔහුට එතන චක්කායතනෙ ඉපදුනේ නැද්ද? මෙතනදිත් කොහේද සෝතායතනෙ ඉපදුනේ නැද්ද කියලා බලමු. ස්වාමි මහත්මිය ඔබතුමිය ඉදිරිපත් වෙනවද? අතීතේ අතීතයේ කොතනද සෝතායතනේ ඉපදුනේ නැත්තේ? දැන් අපි පොඩක් අරුපසා සංසත්තේ බොහොමත්ම හරි. එතකොට දැන් අපි එකක් හිතේ තියාගෙන ඒ තැන්වලදී සෝතායතනේ අතීතේ ඉපදුනේ නැතිනම් යම් කෙනෙකුට ඒ තැන්වලදී ඔව් කියන්න වෙනවා නේද? ඕහට ඒ තැන්වලදී චක්කායතනයක් ඉපදුනේ නැද්ද? නෑ නෑ නේද? එතකොට පිළිතුර කොහොමද යන්නේ? පිළිතුර වෙන්න ඕනේ මොකක්ද වචනය? ඉස්සෙල්ල කියපේකමයි. ඔකේ. කට්ටානේ සංසේරි ගැලපෙන වද කියලා බලන්න. उत्तरेपदुनेमता අපි අපි අද හුඟක් දෙන ඉදිරිපත් වෙන්න බලමු. එතකොට හොඳයි. බොහොම පිං. මේ බොහොම හොඳයි. ශ්‍රම්‍ය මහත්මිය. තමිනි චේතය. යස්ස යත් චක්කායතන නූපච්චිත. දැන් මං හිතන්නේ මේ චක්කායතන මූලවල ටිකක් අගට ගාන ආයතනයට ගිහින් තියෙනවා. හොඳයි. තස්ස තත්ත ගාන ආයතන නූපච්චිතාති. ගාන ආයතන ගැන කතා කරද්දී මේ උපදින නූපදින තැන් ගැන කියනකොට චක්කායතනෙට වඩා පොඩි වෙනසක් තියෙනවනේ. කවුරු හරි කියන්නේ වෙනස මොකක්ද කියලා? චක්කායතනේ උපදින සමහර තැන්වල ගාන ආයතනෙ උපදින්නේ නැහැ නේද? ඒ මොන තැන්ද? මොන ස්ථානද? රූපාවචර ලෝකේ. එන්නේ වෙනස අපි දැනගන්න ඕන. රූපාවචර ලෝකේ රූපාවචර භූමිවල චක්කායතනය සෝතායතනය දෙක තියෙනවා. නමුත් ගානායතනය නැහැ. ඒකට විචර්ජනය. කවුද? අද ලක්ෂ්මී මහත්මිය නැද්ද? නැහැ නේද? කවුද ඉන්නේ? අමිත මහත්මිය? අමිත මහත්මිය ඔබතුමිනේ ඉන්නවද? ඔව් මිස් ඉන්නවා. ඇති. එහෙනම් අපිට මේකේ පිළිතුර පැහැදිලි කරලා දෙන්න. ඔව් දැන් යස්ස යත්ත චක්කායතන නූපජ්ජිත වෙන්නේ ඒ කියන්නේ කොහොමත් අසන්නේ සම ලෝකයේයි රූප ලෝකයේ තමයි ඒ මේ සන්නිට්ඨාණයට ගන්න ඕන. එතකොට තස්ස තත්ත ගානායතන නූපජ්ජිතාති වුණාම එතකොට ඒ ලෝක දෙකම තමයි එතකොට එතන ගණනේ අහන්නේ. ඒක හින්දා කොහොමත් එතන ආමන්ත තමයි වෙන්නේ. ඒ කියන්නේ හැමෝටම වැටුණාද ඒක? හරි නේද එහෙම? ජයන්ත මහත්මයා ඒක තව පැහැදිලි කරන්න අවශ්‍යයිද?
මං හිතන්නේ අපි කලිමුත් අර සෝතායතනය සංසේරගත තැනත් අපි හැවි යස්සයත් චක්කායතන නූපජ්ජිත කිව්වහම අපි එතන ගත්තෙත් අසඤ්ඤ සත්‍යයයි අරූපයයිනේ එතකොට අරූප ඒ භූමි දෙකේ උපදින චුත වෙන පුද්ගලය තමයි ගත්තේ එතකොට ඒ අයට අනිවාර්යයෙන්ම ගහන ආයතනයකුත් උපදින්නේ නැහැ ජීව ආයතන කාය ආයතන ඒ කිසිම දෙයක් උපදින්නේ නැහැ ඒ තැන්වල ඒක නිසා ආමන්තා කියලා තමයි එතකොට අපිට සංසේට නොගැලපෙන කොටස ගත්තොත් ඉස්සෙල්ලම එතන රූපාවචර තමයි ගන්න වෙන්නේ එතන සංනිට්ඨානයට ගැලපෙන රූපාවචර එතකොට රූපාවචරේ තස්ස තත්ත ගානායතන නූපජ්ජිත නොච තේසං තත්ත නොච තේසං තත්ත චක්කායතනං නූපජ්ජිත්තාති නේ මට වැරදුනා නූපජ්ජිත්ත නේ හරි නූපජ්ජිත්ත හරි ඔව් හරි කියන්න ඔව් එතකොට තව ගානායතනය නූපදින ඊට පස්සේ සංසේටයි සන්නිට්ඨාණයටයි ගැලපෙන්නේ නම් අරූපාවචරය ගැලපෙන්නේ නැහැ අසඤ්ඤ සත්‍ය ගැලපෙන්නේ නැහැ තව එතකොට විශේෂ කොටාසයක් ගන්න පුළුවන් මේ සුද්ධවාසයේ මේකතන අතීතයේ කතා කරන හින්දා සුද්ධවාසයත් ගන්න ඕන එතකොට අපිට ඒ තුනම අරගෙන කතා කරමින් මොනවාද සන්නිට්ඨාණයටයි සංසේටයි ගැලපෙන විදියට අරූපාවච අරූපාවචරාණං අසඤ්ඤ සත්‍යාණං සුද්ධවාසාණං තේසං තත්ත ගානායතනං ච නූපජ්ජිත්ත චක්කායතනං ච නූපජ්ජිත්ත ආයිත් අපි පොඩ්ඩක් හිතමු දැන් රූපාවචරේ විතරක් ගන්න එතකොට මොකද වෙන්නේ රූපාවචරයේ ගත්තතින් ඒක සංසේට ගැලපෙන්නේ නැහැ සංසේට ගැලපෙන්නේ නැහැ ඉතින් අපි ඊළඟට ඔබතුමිය හොඳටම කියපු දෙයක් තමයි සුද්ධාවාසය ගැන නේද සුද්ධාවාසය ගත්තොත් සංසේට ගැලපෙනවද ඔව් සුද්ධාවාසය ගත්තතින් එතකොට අතීතේ නේද අතීතයේදී අරූපේදී පුදුනෙත් නැහැ අසඤ්ඤ සත්‍යේදී පුදුනෙත් නැහැ සුද්ධාවාසී පුදුනෙත් නැහැ සුද්ධාවාසී වර්තමානයේ පුදෙනවා නමුත් සුද්ධාවාසී අතීතයේ විදියට ගත්තොත් සුද්ධාවාසී පුදුනෙත් අතීතයේ ස්කන්ධය පුදුන්නේ නැහැ නේද හරි ඒක හරි අමිතුන් සත්‍ය කියව හරි හරි පංචවෝකාර වුණාට ජයන්ත මහත්මයා ගානායතනේ නැහනේ නේද ඒක තමයි අත් කොහොමද මේ සර අති මේ මේ පංචවෝකාරයේ අතීත ස්කන්ධත් නැහැ අනාගත ස්කන්ධත් නැහැ ඒ වගේම ආයතනත් නැහැ ඒ වගේම අතීත ආයතනත් නැහැ අනාගත ආයතනත් නැහැ මොකද ඒක එතන එකපාරම ඉන්නේ මේ භවයේ පවතින්නේ අතීතයට විශේෂ අවස්ථාවක් විදිහට සුද්ධාවාසය අරගෙන තියෙනවා ආයතන වලටයි ස්කන්ධයි ආයතන වලටයි නේද ඔව් හැම එකම ගන්නවා අතීතයට සුද්ධාවාසය මේක විශේෂ අවස්ථාවක් විදිහට ඔව්
ඒක අපි ගොඩක් සාකච්ඡා කළා ස්කන්ධ ගැන කතා කරද්දී අපි ඉගෙන ගත්තනේ ගැන නේද හොඳයි අසඤ්ඤ සත්‍ය ගැන මොකද කියන්න පුළුවන් අසඤ්ඤ සත්‍ය සංනිඥාණයට ගැලපෙනවා සංසයට කොහොමද සංසයටත් ගැලපෙන්නේ නැහැ නේ දෙකටම ගැලපෙන්නේ නැහැ ගැලපෙනවා ගැලපෙනවා නේ රූපාවචරේ උපදින චුතවන කියන කොටස් දෙකම තමයි රූපාවචරාණං කියලා ගන්න. නේද? හරි. හරි. ඇයි රූපාවචරේ ඉන්න අය ගන්න නැද්ද? ඉන්න අය කියන එක තමයි එතනින් විස්තර වෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්න ප්‍රවෘත්තියේදී ගන්නකොට ගන්නේ උපත ඒ කියන්නේ උපත් උපදින එක නයි චුත වෙන එක නයි. ඔව් හරි. හරි. රූපාවචරේ ඉන්න එපදුරුන් චත වුණු අයට ගාන ආයතනයක් ඉපදුනේ නැහැනේ එතන. අපි දන්නවා හොඳටම රූපාවචරේ ගාන ආයතනයක් නැහැ. එතන තියෙන්නේ චක්ක ආයතන, සෝත ආයතන. කාය ආයතන තියෙනවා නේද? ඔව්. හොඳයි. නෝච තේ සන්තත් චක්ක ආයතනං නූපජ්ජිත. උනට එහිදී චක්ක ආයතනේ නූපදුනේ නොවේ. මොකද රූපාවචරයේ චක්කායතනේ උපදිනවා. එක අමාරු නෑ. ඊළඟට සුද්ධාවාසයයි අසඤ්ඤ සත්‍යයයි දෙකම අරගෙන අරූපේත් අරගෙන තියෙනවා මෙතන. නේද? අරූපේදී මොකද වෙන්නේ? අරූපේදී ගානායතනේ උපදුනේත් නැහැ. චක්කායතනේ උපදුනේත් නැහැ. එතකොට අපිට ඒක අමතක වුණා නේද? අරූපයත් එකතු කරගන්න වෙනවා. නෑ ඒකත් කිව්ව මිස් प्रश्न गलप गई अवश्य अमिता महत्व හරි අපි ඉදිරියට යමු ඊළඟට යස්ස යත් චක්කායතනං උපජ්ජිත තස්ස තත් රූපායතනං උපජ්ජිතාති අපි මේක කාටද දෙන්නේ ජයන්ත මහත්මයා ඉදිරිපත් වෙන්න කියලා අපි මේක දෙමු අපේ චන්ද්‍රිකා මහත්මිය චන්ද්‍රිකා මහත්මිය යමිකුට යම් තැනක රූප ආයතනයේ අතීතයේ නූපදුනිද නෑ 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 ඒක අනිත් පැත්ත රූප චක්ක ආයතන යමිකුට යම් තැනක චක්ක ආයතන අතීතයේ නූපදුනිද ඕහට එතන රූප ආයතනයේ නූපදුනේ දෙයක් ඔව් එතකොට චක්ක ආයතනයේ නූපදි තෙක්කනේ බැලුවොත් අතීතයේ චක්ක ආයතන ඉපදුන්නේ අසම්ම සත්‍යයට අරූපා අරූපාවචරයටයි දෙන්නටම ඉපදුනේ නැහැ. චක්කායතන. තව කවුද චක්කා දෙන්න උපදිච්චය බලන්නේ. ඔය ඉන්නනේ. ඔය ඉස්සෙල්ලාම කිය අපිට මොන ගැහුණානේ අතීතේදී උපදින්ච නැති. විශේෂ චක්කායතන එතන ඉපදුනේ නැහැ. එතකොට අමතකුණානේ මේ කවුද සුද්ධාවාසයයිද? ඔව්. සුද්ධාවාසයයිද චක්කායතන ඉපදුනේ නැහැ. එතකොට ඔය තුන් කට්ටිය තමයි. අරූපයයි සුද්ධාවාසයයි අසංඤ සත්‍යයයි. එතකොට අපි මෙතනින් බැලුවොත් අරූපය ගත්තොත් චක්කායතන ඉපදුනේ නැහැ. නමුත් සංසාර නොගලපෙන එක කට්ටිය හෙව්වොත් රූපායතනය නූපද උතන මේකට ගැලපෙනවා අරූපය අර එතකොට අසඤ්ඤ සත්‍යය ගත්තොත් චක්කායතනෙ ඉපදුනේ නැහැ ඔහුට රූපායතනෙ ඉපදුනා සුද්ධාවාසය ගත්තොත් සුද්ධාවාසය සංනිට්ඨා සංසීත ගැලපෙන්නේ නැහැ එතකොට සංනිට්ඨානෙට ගැලපෙන්නේ කෙනෙකුට ඉන්නේ අසඤ්ඤ සත්‍යෙ විතරයි හරිද මිස් හරි හරි වාගේ මට කියනවා
බලන්නකෝ මේක මේ සුද්ධාවාසයේ මොකද වෙන්නේ සුද්ධාවාසයේ සංසේටත් ගැලපෙනවා සන්නිට්ඨාණයටත් ගැලපෙනවා හරි ඒක කියනකොට ඒක අනිත් පැත්තට කිව්වනම් තමයි වඩා හොඳ ඒ කිව්වේ මොකද අපි සන්නිට්ඨාණයට ගැලපෙන අය තමයි සංසේට ගලපන්නේ ඒකින්ද ඔව් සන්නිට්ඨාණයට තුන් දෙනාම ගැලපෙනවනේ අරූපයයි අසඤ්ඤ සත්‍යයයි සුද්ධාවාසයයි තුන් දෙනාම ගැලපෙනවා. එතනින් සංසේත නොගැලපෙන එක්කෙනෙකුට ඉන්නේ අසඤ්ඤ සත්‍යයක් කෙනා විතරයි. එතකොට අසඤ්ඤ සත්තානම් තේසං තත්ත චක්කායතනං නෝපජ්ජිත නෝච තේසං තත්ත රූපායතනං නෝපජ්ජිත ඊළඟට අරගෙන එන්නේ අරූපාණං සුද්ධාවාසාණං චක්කායතනං ච නූපජ්ජිත රූපායතනං ච නූපජ්ජිත අසඤ්ඤ සත්තානං තේසං තත්ත චක්කායතනං නූපජ්ජිත නොච තේසං තත්ත රූපායතනං නූපජ්ජිත චක්කායතනේ ඉපදුන ඉපදුනේ නැහැ නමුත් රූපායතනේ ඉපදුන සුද්ධාවාසේ අරූපයේ චක්කායතන ඇතිපදුනේ නෑ රූපායතන ඇතිපදුනේ නෑ හැමෝටම හොඳටම පැහැදිලිද ඇයි සුද්ධාවාසේදී අතීතේ ඉපදුනේ නෑ කියලා කියන්නේ මිස් දැන් මෙතන අපි දැන් යක්ත ගත්තොත්ින් හැම වෙලේම දැන් අපිට එතන ඒ ස්ථානයට අනුව විතරයි අපි ඒ ආයතනේ නූපජ්ජිත කියලා ගත්තේ දැන් මෙතන සුද්ධාවාසේ යස්ස යත් කිව්වොතින් විතරක් පුද්ගලෝකාස විතරක් කිව්වොතින් විතරක් අපිට දැන් මේ හැම ස්ථානයකද හැම අතීත ස්ථානයකම සුද්ධාවාසයත් ඇත්තම සංනිට්ඨාණයට එනවා නේද මිස් ඒ කියන්නේ දැන් අපි යස්ස යත්ත කියලා ගත්තොතින් අපි අපි ආයතනය හැම ආයතන මේවකටම සංනිට්ඨාණයට සුද්ධාවාසයත් ඇතුළත් වෙන්න ඕන යත්ත එකට විතරක් ඇතුළත් වෙන්නේ නැහැ යස්ස යත්ත වුණොත් ඇතුළත් වෙනවා නේද මිස් ඇතුළත් වෙනවා ඒක ඒක බොහොම හොඳ නිරීක්ෂණයක් ඇයි ඇයි එහෙම වෙන්නේ මෙතෙන්දි විතරයි පුද්ගල විශේෂයක් ඇති වෙන්නේ ඔව් යමෙක් සුද්ධාවාසයේ ඉපදෙනවා නම් ඒ ඉපදෙන්නේ වර්තමානයේ විතරයි අතීතේ වෙන්නේ නැහැ නැති හින්දා එක වතාවයි නේ දෙක භූමියක ඉන්නේ ඔව් ඊළඟට අපි මතකද තේරුම් ගන්න උත්සාහ කළා මේ භූමි පහම එකක් හැටියට සලකනවාද වෙන වෙනම සලකනවාද ඒ වගේ දේවලුත් අපි සාකච්ඡා කරා දැන් මෙතෙන්දී අර වෙන වෙනම සලකන නිසා තමයි එක භූමියක කලින් ඉපදිලා නැහැ එතන මොකද සුද්ධාවාසේ යම් තැනක උපන්න නම් ඉන් ඉහළ භූමි වලට ගිහිල්ලා පිරිනිවන් පාන බව තමයි අපි තේරුම් ගත්තේ ඒක එහෙම හරි නේද ජයන්ත මහත්මයා හරි මේ සේම තමයි අපි තේරුම් ගත්තේ නේද එහෙම හරි මම හිතා හරි හඳයි එහෙනම් බොහොම හොඳයි යම් තමයි හරි අපි ඉදිරියට යමු යස්රවාපනේ අත්ත රූපායතන නූපච්චිත පටිලෝමය කස්ස තත්ත චක්කායතන නූපච්චිතාති ඒක වෙනස්ද අනුලෝමයට වඩා කවුද දැන් මේකට ඉදිරිපත් වෙන්නේ අපිට කවුද අපිට උදව් කරන්න පුළුවන් පොඩ්ඩක් බලමු. ඔව්. අපිට මහවැව මහත්මිය තමයි උදව් කරන් ඉන්නේ. අපි හැමෝටම වාරයක් දෙමු. නේද? හොඳයි. ඔව්. මේ පටිලුමේ යස්ස වාපන යත් රූපයන් උපජ්ජිත තස්ස තත් චක්කායතන උපජ්ජිත ආත්‍රි. උපායතනය යම්කුට යම් තැනක උපායතනයක් නූපදුනා නම් ඔහුට එතැන චක්කායතන නූපදිනාද ආමන්තා තමයි කියන තියෙන්නේ උපායතනයක් නූපදුට කෙනෙකුට චක්කායතනක් උපදින්න බෑනේ උපායතන නැත්තම් චක්කායතනක් උපදින්න බෑ ආමන්තා පතේ දීලා තියෙන උත්තරේ නම් ආමන්තා තමයි. නෑ එහෙම නෙමෙයි මම කියන්න අදහස් කරේ මට වැරදුන පොතේ කියද්දී අරූපේ සුද්ධාවාසයේ තමයි සන්නිට්ඨාණයට ගන්න ඕන නේද මිස්? ඔව් අපි භූමි වශයෙන් ගත්තොත් එහෙම ගන්න වෙනවා. නමුත් ඒ හැම භූමියටම මේක පොදුයි නේද? ඔව්.
රූපායතනයක් ඉපදුනේ නැති තැන චක්කායතනයක් උපදින්න බැහැනේ. ඔව්. එහෙනම් අපි ඉදිරියට යමු. හොඳයි අපි පොඩ්ඩක් අහලා බලමුද මේ මොකක්ද මේ රූපායතනය කියන්නේ කියලා නැවත වරක්. හරි. හොඳයි. අපි අපි ඔය ගැන කතා කළානේ දැන් රූපායතනය. ඒක මතක් මතක් කරගන්න ඕනේ. ඔව් මතක් කරගන්න එක වටිනවා මම හිතන්නේ. අරූප දැන් අරූපතලයේ තියෙන්නේ මන ආයතනේ විතර රූපායතනයක් නෑ. රූපායතන චක්කායතන ආයතන නෑ. අධ්‍යාත්මික ආයතනයක් නෙවෙයි. හරි දැන් අපි ආපහු ප්‍රශ්නය අහමු මෙහෙම මොන පරමාර්ථ ධර්මයටද අපි රූප ආයතනය කියලා කියන්නේ? පරමාර්ථ ධර්ම කියන්නේ රූපයට රූප ගෝචර රූපයට අනිත් ධර්ම වලින් රූප රූපස්කන්ධයට අයිති රූපස්කන්ධයේ තියෙන රූපස්කන්ධය කියවම ගොඩාක් තියෙනවා නෙවෙයි දැන් රූප අපිට 28ක් තියෙනවානේ රූප 28 එක ගෝචර රූපයක් තමයි චක්කායතනෙට අරමුණු වෙන ගෝචර වස්තුව තමයි රූප ආයතන ඒ කියන්නේ කොයි එකද වර්ණ රූපේ ඒක තමයි පරමාර්ථ වර්ණ රූපේ නේද? ඔව්. එතකොට ඔව් ඒක ඒක වටිනවා. ඒක වර්ණ රූපේ කියන්නේ එතකොට ශුද්ධාෂ්ටකේ කොටසක් නේද? එතකොට එතකොට දැන් චක්කායතන අනිත්‍යායතන මේ කලාප වශයෙන් හැදෙනවා නම් ඒ දශක කලාපවල අඩංගු විය යුතුම එකක් තමයි මේ රූපායතනය කියන්නේ. එතකොට රූපායතනයක් තැනක් නැහැ කියනවා නම් එතන කිසිම අනිකුත් මේ රූපයට සම්බන්ධ චක්කායතන සෝතායතන වගේ දේවල් තියෙන්න විදිහක්ම නැහැ කියන එක අපිට එතනමුත් පැහැදිලි වෙනවා නේද? ඒක අපි එහෙම පොඩ්ඩක් මතක තියාගත්තත් හොඳයි. ඔව්. ඒක සුද්දාෂ්ටකේ එන එකක් නිසා නේද? ඔව්. එතන ඒක නැතුව සුද්දාෂ්ටකේ තියෙන වර්ණ රූපේ තියනවා නේද? ඒ කියන්නේ ශුද්ධාෂ්ටකයක් තියෙනවා නම් රූපායතන අනිවාර්යයෙන්ම තියෙනවා මොකද ඒක වර්ණ රූපේ තියෙන හින්දා. මොකද හුඟක් වෙලාවට අපිට හිතෙන්නේ රූපායතන කියලා අපිට වැරදියට හිතෙන්න පුළුවන් මේ කය කියලා. ඒක නෙවෙයි. වර්ණ රූපේ ගැන කතා කරන්නේ. අන්න හරි ඒක තමයි. බොහොම හොඳයි. ඒක ඒ විදිහට අපි හිතන එක හොඳයි. තේරුම් ගන්න. හරි. ඇත්තටම මුලින් මම වටත් එක් පාට හිතට ආව රූපායතන කියනකොට කය නමුත් එහෙම නෙමෙයි මේ ජයන්ත මහත්මයා කලින් දවසකත් බොහොම හොඳට ඒක පැහැදිලි කරා වර්ණ රූපය. ඒකට වර්ණ රූපය සුද්දාෂ්ටකින් එකක් නිසා සෑම රූපයකම තියෙන නිසා රූපායතනය තියෙනවා උපදුනේ නැත්තම් වෙන කිසිම දෙයක් උපදින්න බෑ. මෙතෙන්ට ඇත්තටම නූපජ්ජති කියන එක තමයි අදහස් වෙන්නේ. ඒක තමයි ආමන්තා කියලා තියෙන්නේ නේද? හරි බොහොම හොඳයි. අපි මේ විදිහට සියුම් ටැං නැවත මතක් කරගෙන යමු. යස යත්ත චක්කායතනං උපජ්ජිත තස්ස තත්ත මනායතනං උපජ්ජිත. ඔය රූපායතනෙ මනායතනෙ ධම්මායතනෙ කියන තැන්වල පොඩි දෙයක් ඉතින් හිතන්න වෙනවා. හොඳයි. මේකට කවුද ජයන්ත මහත්මයා අපේ කමල් මහත්මයා එහෙම ඉන්නවද? එතකොට දැනට උත්සාහයක් තවම කරන්න අවස්ථාවක් ලැබිච්ච නැති කෙනෙක් කවුද ඉන්නේ? එහෙම කෙනෙක් ඉන්නවනේ ඉදිරිපත් වෙන්න. අපිට කමලා මහත්මිය ඉන්නවා. කමලා මහත්මියගේ කටහඬ ඇහුන්නේ නැහැ. හොඳයි. කමලා මහත්මිය උත්සාහයක් කරන්න. ඔබතුම ඉන්නවද? එමනම් වෙන කවුරු හරි අපි අයිම සැරයක් සුරම්ය මහත්මියට දෙමු. ඒ මොකද ඇත්තටම මං හිතන්නේ මේ මහත්මිය හොඳට දන්නවා. හොඳට හිතනවා. ඉතින් ටිකක් ඉදිරිපත් වීම තුළින් ඒ හැකියාවල් තවත් දියුණු කරගන්න පුළුවන්. සුරම්ය මහත්මිය උත්සාහය ගන්න. යම් කෙනෙකුට යම් තැනක චක්කායතනේ උපන්නේ නැහැ. ඒ කොහෙද? කාටද? අසන්න
සහ අරූපේ හරි අසංසත්තේ සහ අරූපයේ නේද ඒ කෙනාට චක්කායතන ඉපදුනේ නැහැ ඔවුන්ට එතන මන ආයතනේ ඉපදුනේ නැද්ද ඒ ස්ථානවල ඉපදුණු අයට මන ආයතනේ ඉපදුනේ නැද්ද අසංසත්තේ ඔව් මන ආයතනේ නැහැ ඔව් අරූපයේ මන ආයතනේ තියෙනවා හරි හරි බොහොම හරි ඉතින් ඒක දැන් අපි විසර්ජනයට ගලපමු විසර්ජනයේ මේ හරි ගස්සමු ඒක නම් මට බැරි වෙයි මට නෑ 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 පුළුවන් දැන් ඔබ තිම කිව්වනේ අරූපයේ චක්කායතනයේ ඉපදුනේ නැහැ නමුත් මන ආයතනයේ උපන්නා කියලා ඉතින් ඒ නිසා බෑ කියලා දෙයක් නැහැ අපි උත්සාහය ගත යුතුමයි ඉතින් ඔබතුම කියන්න අරූපාණං කියලා පටන් ගන්න. අරූපාණං ඊළඟ වචන. ඔව්. තේසං තත්ත්වද? තේසං තත්ත්ව. හරි. ඊළඟ රූපසං තත්ත්ව. චක්කායතනං නූපච්චිත. ඔව්. හරියටම හරි. ඉතින් තේස මනායතනේ නූපදුනේ නූපදුනේ නොවේනේ. ඔව්. එතකොට නෝච නෝච මන නෝච තේසං මන ආයතන තේසං තත් මන ආයතන නෝච තේසං තත් මන ආයතන රූප රූපචිත රූපචිත හරි ඉතුරු කොටස කද්දේට කොට සංසෙට ගැලපෙන කොටස ඒ ස්ථාන දෙක මොකක්ද? චක්කායතනයත් ඉපදුනේ නැති මන ආයතනයත් ඉපදුනේ නැති ස්ථාන දෙක මොකක්ද? සත්‍ය. අසන්න සත්‍ය. ඒ සහ තමත් එක්කෙනෙක් ඉන්නවා. අපි ඔය ඉස්සලත් මේ මේ දැන් ඉස්සලා යමක 3-4 දිත් ආවා. ඒ කවුද? සුද්ධවාස. සුද්ධවාස අන්න හරි. ඉතින් දැන් සුද්ධවාසයේ අයට සුද්ධවාසානම් ඊළඟට සම්පූර්ණ කරන්න. ඒක සුද්ධවාසානම් දෙකම එකටද ගන්න? ඔව් දෙකම එකට ගන්න. සුද්ධවාසානම් අසන්න සත්තානම් හරි. ඊළඟට සංතත්ත චක්කායතනං නූපජිත්ත නෝච තේසං තත්ත මනායතනං නූපජිත්ත වැරදි දැන් මෙතන නෝච නෙමෙයිනේ දෙකම ඉපදුනේ නැහැ නේද සුද්ධවාසානං අසන්න සත්තානං තේසං තත්ත හරි චක්කායතනං ච නූපජිත චක්කායතනයත් ඉපදුනේ නැහැ ඒ වගේම ඊළඟට මොකද කියන්න ඕනේ මන ආයතනයත් ඉපදුනේ නැහැ කියන්නේ පෙයි ඉපදුනා නම් තමයි නෝච තේසං තත්ත මන ආයතනං නූපජිත කියන්නේ ඒක ඉස්සෙල්ලා අපි කිව්වා තේසං තත්ත මන ආයතනං නූපජිත නූපජිත හරි හරි බොහොම හොඳයි. ඉතින් ඇයි බැහැ කියලා පටන් ගන්න හොඳ නෑනේ නේද? පුළුවන් කියලා අපි පටන් ගන්න ඕනේ සම්මා වායාමයේ මේක. අරූපානං තේසං තත්ත චක්කායතනං උපජ්ජිත අරූපේනට අරූපයේ ඕහට එතන චක්කායතනේ උපදුනේ නැහැ. නමුත් මන ආයතනේ උපන්න. නෝච තේසං තත්ත මන ආයතනං උපජ්ජිත. ඊළඟට සුද්ධවාසානං අසන්න සත්තානං මේ දෙක ඇයට චක්කායතනෙ උපදුනෙත් නැහැ මන ආයතනෙ උපදුනෙත් නැහැ හරි පටිලෝමය යසමාපණියත් මන ආයතනං උපජ්ජිත යම් කෙනෙකුට යම් තැනක මන ආයතනෙ උපදුනේ නැහැ උන්ට එතන චක්කායතනෙ උපදුනේ නැද්ද ඒතර කාට කොතැනද මන ආයතනෙ උපදුනේ නැත්තේ කවුද ඒකට පිළිතුරක් දෙන්නේ
දැනට හැමෝම උත්සාහ කළා තියෙනවද? විජිත උත්සාහ කළේ නෑ නේද? කවුද? විනිත මහත්මියද? විජිත මහත්මියද? විජිත මහත්මිය. හොඳයි. විජිත මහත්මිය උත්සාහ කරන්න. උත්සාහ කිරීමක් පමණයි. මේක මේ කාටවත් මේක 100%ක් හරියට කියන්න කියන්නෙත් නැහැ. එහෙම කියන්න අවශ්‍යත් නැහැ. විජිතා මහත්මිය ඔබතුමීට පුළුවන් උත්සාහ ගන්න. ඔව්. අමාරුද? එමනම් වෙන කෙනෙක්? එනම් විනිතා මහත්මිය. තෙරුවන් සරණයි ඔබතුමියට තෙරුවන් සරණයි ඔක්කොටම යස්ස වාපන යත්ත මනායතන නූපජ්ජිත්ත එතකොට යමෙකුට වනාහි යම් තැනක මනායතනේ නූපදුනා නම් අතීතේ ඉපදුනේ නැත්නම් තස්ස තත්ත චක්කායතන නූපජ්ජිත්තාති ඔහුට එතන චක්කායතනය උපන්නේ නැද්ද කියලා තමයි අහන්නේ. ඔව්. එතකොට මනායතනං නූපජ්ජිත්ත මනායතනය ඉපදුනේ නැත්තේ අරූපාවචරේ කිසිම ආයතනයක් නැහෙනේ නේද? අරූපාවචරයේ ආයතන කිසිවක්ම නැහැ නේද? අරූපායතන. රූපායතන නැත්තේ එතන. එතකොට එතන මනායතනේ ඉපදුනේ නැත්නම් චක්කායතනය නූපජ්ජිත්තාති චක්කායතනයත් ඉපදුනේ නැද්ද කියලා නියහන්නේ එතකොට ආමන්තා කියලා තමයි දෙන්න තියෙන උත්තරේ නේද? එතකොට ඔව් ඔව් හරියට. හරි. දැන් ඔය අසන්න ශක්තිය ගැන නේද කිව්වේ? එහෙමයි. ඒකට මොකද වෙන්නේ? අරූපයේ රූපයතන කිසිවක් නැහැ. තොර අපිට පංචවෝකාරි ගන්න බෑ. රූපාවචරේ ගන්නත් බෑ අරූපේ ගන්න පුළුවන්. අරූපේ ගන්න බෑ නේද? අරූපේ ගන්නත් බෑ අසඤ්ඤතලේ ගන්න පුළුවන් නේද? අසඤ්ඤතලේ විතරයි නේද? විතරයි. ඔව් එහෙමයි. සුද්ධාවසෙත් ගන්න පුළුවන් නේද? දවස කියන්න පුළුවන්ද? මෙතන ප්‍රශ්නයක් තියෙනවා වගේ. සුද්ධවාසි අතීතේ මනායතනේ ඉපදුනේ නැහැ කියලා කියන්න පුළුවන්. යත්ත නෙවෙයි යස්සක් තියෙනවනේ මිස්. යස්ස. ඔව් යස්ස යත්තනේ මෙතන. එතකොට ඉපදුනේ නැහැ කියලා යස්සනක. හොඳයි පුළුවන් නේද? ඔව්. එතන චක්කා ඔව් සුද්ධාවාසය ගන්න පුළුවන්. හරි හරි. ඒ කියන්නේ සුද්ධාවාසයේදී අතීතයේදී ආයතනයක් ඉපදුනේ නැහැ. මන ආයතනේ ඉපදුනේ නැහැ. එතෙන්දී උට චක්කා ආයතනේ ඉපදුනේත් නැහෙනි. අතීත නැහැ. එතකොට පිළිතුර මොකක්ද එහෙනම්? ආමන්ත. ඉතින් හොඳයි. බොහොම හොඳයි. ආමන්ත. හැමෝටම වැටුණා කියලා මං හිතනවා. අර උත්සාහ කරන්න කියන්නේ ඒ උත්සාහ කරද්දී මේක තමයි වැටහිම සිද්ධ වෙන්නේ. අහගෙන හිටියොත් වැටෙන්නේ නැහැ කියලා තමයි මට වැටහෙන්නේ. එතන ආමන්තා ගත්තේ සම්නිත්තානේට සංසෙග් ගැලපෙන නිසා නේද? ඔව්. උපජ්ජිති කියන එක තමයි පිළිතුර. හරි. හොඳයි අපි පටිලෝමේ බලමු. පටිලෝමේ එහෙනම් ආයිමත් ජයන්ත මහත්මයා කවුද? නේ දැන් අපිට පරිලෝමිනේද කිව්වේ අපි
පැටලෝමය තමයි කිව්වේ. දැන් අපිට කියමෙත වැරදීමක් වට නේද? මේක අනුලෝමය වෙන්න ඕනේ. 71. ඔව්. යස්සයත් මේක පැටලෝම නෙමෙයි. යස්සයත් චක්කායතනං උප්පජ්ජිත. යම් කෙනෙකුට චක්කායතනෙ ඉපදුනේ නැත්නම් නැහැ එතන උට ධම්මායතනෙ නූපන්නේද? ඔව්. එකට කොහොමද? එතකොට කවුරු හෝ ඉදිරිපත් වෙන්න මම උත්සාහ කරන්න. කරන්න. චක්කායතනේ අතීතේ නූපචිත්ත තනක් බැලුවොත් චක්කායතනේ ඉපදුනේ නැහැ අසඤ්ඤ සත්‍යේ. අරූපේ. සුද්ධාවාසේ. ඒ තැන් තුනේම අතීතේ චක්කායතනේ ඉපදුනේ නැහැ. එතකොට සංසේයට නොගැලපෙන එක බැලුවොත් ධම්මායතනේ අතීතේ එතන නූපදුන තැන් බැලුවොත් ධම්මායතනේ ඉපදිච්ච තැන් බලන්න ඕනේ. ඉපදෙන තැන් බැලුවොත් ධම්මායතන ඉපදෙනවා අසඤ්ඤ සත්‍යේ. ඔව්. අරූපේ. හරි. නමුත් සුද්ධාවාසී ඉපදෙන්න බෑ. ඒක අතීතේ. මොකද ඒක එකසරයිනේ. එතකොට අපි ඒ තැන් තුනට තමයි එතකොට අපිට හදන්න වෙන්නේ. එතකොට හැදුවොත් අසඤ්ඤ සත්තානං අරූපානං තේසං තත්ත චක්කායතනං නූපජ්ජිත්ත නෝච තත්ත නෝච තේසං තත්ත ධම්මායතනං නූපජ්ජිත්ත ඊළඟට ඉතුරු වෙන්නේ සුද්ධාවාසේ සුද්ධාවාසානං තේසං තත්ත චක්කායතනං චනූපජ්ජිත්ත නූපජ්ජිත්ත ධම්මායතනන්ත නූපජ්ජිත්ත. හරි. මම කියන්නේ දැන් අත වශයෙන් බොහොම පැහැදිලි අවබෝධයක් ඔබතුමිට තියෙන බව පේනවා. අසඤ්ඤ සත්‍යයේ අරූපයේත් ඒ දෙකේ චක්කායතනේ උපදුනේ නැහැ. නමුත් ධම්මායතනේ ඉපදෙනවා නේද? සුද්ධාවාසයේදී විතරයි මෙතෙන්දි වෙනසක් ඇති වෙන්නේ. ඒ මොකද අපි කලිනුත් ඉගෙනගෙන තියෙනවා ඕනම ආයතනයක් ඉපදුනා නම් ඉපදෙනවා නම් එතන ධම්මායතනයක් ඉපදුනා ඉපදෙනවා කියලා. එතකොට ඒකට විරුද්ධ වෙන එක ඒකට නොගැලපෙන එකම දේ වෙන්නේ එකම තැන පුද්ගලයෝ වෙන්නේ සුද්ධාවාසයේ උපන්නායනේ. සුද්ධාවාසයේදී චක්කායතනෙ උපන්නේත් නැහැ අතීතේ ධම්මායතනෙ උපන්නේත් නැහැ. පොඩි ප්‍රශ්නයක් අහන්න මිස්. අහනවා චන්ද්‍රිකා මහත්මියගෙන්ම ඇයි මෙතන අසඤ්ඤ සත්තානං අරූපානං සුද්ධාවාසානං කියලා කිව්වේ? ඒ අරූපේත අයිති සත්‍ය අරූප සත්‍ය අසඤ්ඤ සත්තානං කියන්නේ අසඤ්ඤ තත්ත්වයේ සත්‍යයේ ඉන්න සත් පුද්ගලයෝ අසඤ්ඤ සත්තානං. ඒක ද්විතියාවෙන්නේ මෙතන. ඔව් එතනදී ඇත්තටම අපි හිතන්න ඕනේ උපජ්ජන්තානං චවන්තානං කියන දෙකටම ගැලපෙනවා නම් යම් කිසි භූමියක එතෙන්දී අපි කියනවා අසඤ්ඤ සත්‍යයේ උපදින චුතවන දෙන්නටම ගැලපෙනවා නම් අසඤ්ඤ සත්තානං කියනවා. අරූපේ උපදින චුතවන දෙන්නටම ගැලපෙනවා නම් අරූපානං කියනවා. සුද්ධාවාසෙත් උපදින චුතවන දෙන්නටම ගැලපෙනවා නම් සුද්ධාවාසානං කියනවා. අපි මේ ප්‍රවෘත්ති වාරේ කතා කරන්නේම එක්ක උපජ්ජන්තාන එක්ක චවන්තාන. ඔය පරිනිබ්බන්තානං අයිති වෙන තින් චවන්තානං වගේම තැනක් නේ. ඒ භවයෙන් චුත වෙන අවස්ථාවනේ. එතකොට ඒක නිසායි අපි එහෙම කියන්නේ. අපි ඉන්න පුද්ගලයා ගැන කතා කරන්නේ මේ 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 යමකේ පුරහම ඉන්න පුද්ගලයා ගැන කතා කරන්නේ. එක්ක උපදින පුද්ගලයෙක්. එහෙම නැත්තම් චුත වෙන පුද්ගලයෙක්. එහෙම ඉන්න පුද්ගලයා ගැන කතා කළොත් ඒ කියන්නේ කතා කරන්න බැහැ වගේ නේද? ඉන්න ඔව් එතන තයි අප්‍රමාණයිද? ඒ කියන්නේ අපිට ජීවිත කාලයේදී කිසිම කෙනෙකුට බුදුවරයෙකුටවත් දේශනා කරන්න බැරි තරම් ප්‍රවෘත්ති කාලයේ අනන්තයි අප්‍රමාණින්ද යමකේ මේ උත්පාද නිරෝධ විතරයි කතා කරන්නේ නේ? අනහත් තුල උත්පාද නිරෝධ වෙනවා අනන්ත අප්‍රමාණ වාර. එහෙම වුණොත් ඒ හැම වාරයක් ගැනම කතා කරන්න බෑ නේද? ඒක තමයි මිස්සෝ.
මෙතන කතා කරන්නේම මේ උපදින චුතමන කියන ඒ අවස්ථා දෙක නේ. ඒ කියන්නේ ප්‍රතිසන්දිය සහ ප්‍රතිසන්දිය සහ චුතිය. චුතිය ගැන කතා කරන්නේ. ඔක මං හිතන්නේ යමක ප්‍රකරණේ සංඥාපනයේ සඳහන් වෙනවා කියලා මං හිතනවා. එතකොට යමක වාචනා මාර්ගයේ තියෙනවා අට කතාවෙත් ওই දේ සඳහන් වෙනවා. එහෙම සඳහන් වුණාට මිස් ඇයි මේ අසඤ්ඤ සත්තානං අරූපානං කියලා ගන්න කියලා කියන්නේ. එතන එහෙම ඒක ඉතින් අපිට ඇත්තටම මේවා පරිහරණය කරනකොටම දැනෙන දැනීමක් තමයි ඒක නේද මිස්. ඒක නිසා තමයි මට මම ඇත්ත වශයෙන්ම බොහොම කැමති මේ විදිය සාකච්ඡාවක් වශයෙන් මේ දේ අපි කරනවා නම්. ඒත් මොකද හැමෝම හුඟක් දේවල් දන්නවා. හැමෝටම හුඟක් දේවල් හිතන්න පුළුවන්. ඒ සාකච්ඡාව තුළින් අපි පොත්වල නැති දේවල් කීපයක්වත් වටහා ගත්තා. ඒ වගේම අපිට තියෙන වැටහීමත් පරිහරණය තුළින් වැඩි වෙනවා නේද? තහවුරු වෙනවා. ඉතින් ඒක ඒක බොහොමත්ම හොඳයි. නැත්තම් එක්කෙනෙක් කියනවා අනිත් එක්කෙනා හගෙන ඉන්නවා කියන්නේ ඉතින් අර පෙන්නනවනේ කතාවටත් 10%ක් විතර තමයි ඉතින් ඉතුරු වෙන්නේ කියලා. එච්චරවත් ඉතුරු වෙනවද කියලා නම් මට සැකයි. හොඳයි. එදියාම යස්සමාපණී අත්ත ධම්මා ඇතනන් උපච්චිත්ත දැන් මෙහෙම කියපු ගමන්ම කවුරු කොහේ ඉන්න අය ගැනද හිතෙන්නේ යමෙකුට යම් තැනක ධම්මා ඇතනේ ඉපදුනේ නැත්නම් කියනකොට මොකද හිතෙන්නේ ධම්මා ඇතනේ නූපදින කෙනෙක් නැහැ කියලා හිතන යෝ ධම්මා ඇතනේ නූපදිච්ච කෙනෙක් නැහැ නේද දසකත් චක්කා ඇතනන් උපච්චිත්ත කියලා අහනවා එතකොට පිළිතුර හයිද සංසය සංහිතායට ගැලපෙන නිසා ආමන්තා කියලා කියනවා මෙතන මිස් ඒත් මෙතන සුද්ධවාසය ගන්නවා සුද්ධවාසය මේ සංහිතායට ගන්නවා හරි හරි සංසය ඔව් ඒ නිසා තමයි මෙතන නැති කියලා නැත්තේ නේද ඔව් දැන් මේ ආමන්තා කියන පිළිතුර දකින්කොටම මට මතක් වුණේ ඇයි මෙතන නැති කියලා නැත්තේ කියන එක සුද්ධවාසය මෙතන සුද්ධවාසණං සුද්ධවාසේ අය මෙතෙන්ට ගන්නවා. හරි. ඒක හරි. හොඳයි. ස යත්ත ගාන ආයතනං උපච්චිත්ත. තස්ස තත්ේ දැන් මොකද අපි ඉස්සලා කරේ. ඉස්සලා කරේ. ඉන්න පොඩ්ඩක්. දැන් ධම්මායතනය ඉතිමිට ඉස්සෙල්ලා තිබුණේ චක්කායතනය ධම්මායතනයනේ දැන් මේ තියෙන ධම්මායතනේ චක්කායතනේ කියන්නේ පටිලෝමය ඒ කියන්නේ මෙතනින් චක්කායතනේ ඉවරයි චක්කායතන මූල යමක ඉවරයි ඒ නිසා තමයි ගානායතන මූල යමක වලට ඇවිල්ලා තියෙන්නේ යස්ස යත්ත ගානායතනං උපච්චිත්ත තස්ස තත්ත රූපායතනං උපච්චිත්ත දැන් ඉතින් කවුද උත්තර දෙන්නේ මේකට පිළිතුරු සොයන්නේ කවුද මේ බලමු වැඩි දෙනෙක් නෑ අද සම්බන්ධ වෙන්න මං හිතන්නේ සෝමා මහවැය මහත්මිය තමයි අපිට යොමු වෙන්න වෙන්නේ හරි තිරුවන් සරණයි දැන් මේක අපි ගාන යමෙකුට යම් තැනක ගායක ගානායතන රූපදිනවද උහුට එතන රූපායතන නූපදුනේද නූප අතීතේ එතන මේකට ගානායතන නූපදින අය ඉන්නෝ රූපාවචරයට ගානායතන උපදින්නේ නැහැ උපදිලත් නැහැ උහුට අසං සුද්ධ වාසය අරූප අරූපයටත් ගානායතන උපදින නැහැ. සුද්ධා වාසයේ ඒ කුට්ටාස තුන තමයි මෙතන අදාළ වෙන්නේ. ඒකෙත් සංනිට්ඨාන සංසේත යුගලපෙන දෙනේ රූපාවචරේ. හරි. විසජිනේ රූපාවචරණං තේ සංසත්ත ගානාතන නුපජ්ජති. ඔව්. ගැලපෙන එක තමයි සුද්ධාවාසාන අරූපාණං තේසං තත්ත ගානායතනං උපජ්ජිත
පාලියෙන් ප්‍රකාශ කරන්නත් පුළුවන්කම ලැබුණා කියන්නේ ඉතින් මම හිතනවා ඒක හොඳ හොඳ ඉගෙනීමක් හොඳ අත්දැකීමක් කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. අපි බලමු පැටිලෝමය. අස්සමාපණි අත්රූපායතනං උපජ්ජිත සංසේ. සතත්ත ගානායතනං උපජ්ජිතාති. ඒක නම් එච්චර අපහසු නෑ නේද? යම් තැනක යමෙකුට යම් තැනක රූපායතනෙ උපදුනේ නැහැ. මතකයිනේ වර්ණ වර්ණ රූපේ නේද ඉපදුනේ නැහැ. ඌට එතන ගානායතනය ඉපදුනේ නැද්ද? සත්‍යනේ අපේ විනීත මහත්මිය කියන්නකෝ විසර්ජනේ ක්‍රම පහසුයිනේ. රූපායතනය යම් කෙනෙකුට යම් තැනක ඉපදිල ඉපදුනේ නැහැ අතීතේ. යම් කෙනෙකුට යස්වාපන යත්ත රූපායතන නූපජ්ජිත්ත. යමෙකුට වනාහ යම් තැනක රූපායතනය නූපන්නේ නම් තස්ස තත්ත ඌට එතන ගානායතන නූපජ්ජිත්තාති. එතන ගානායතනත් ඉපදුනේ නැද්ද කියලා තමයි අහන්නේ. එතකොට අපිට ගානායතනයත් ඉපදුනේ නැත්තේ රූපායතනයත් ඉපදුනේ නැති තැනක් බැලුවොත් එතකොට ගන්න තියෙන්නේ ගානායතනයත් ඉපදුනේ නැහැ රූපායතනයත් ඉපදුනේ නැහැ අරූපාන शुद्धावासी මිස් පොඩ්ඩක් මට ඒකේ අනුලෝමයට පොඩ්ඩක් යන්න බුණාද මට පොඩි ප්‍රශ්නයක් ආවා එතන ඕකේම ඕස් එතන අපිට මේ අසඤ්ඤ සත්‍යය අරගන්න බැරිද උතෙන්ටත් උතෙන්ට යස් එක ගාන හතර උපජිත්ත කිව්වොත් ඒක පොදු ප්‍රථම 16ටම ගාන ආයතනේ පොදුනේ මේ जीवायतने रसायतने वगे रूपावचर भव भूमि दासेटम पुदुए सत्य वेनम कड़ोने के रूपावचर मेलेम गे ඒක නිසානේ ඉතින් අපි ඕක හා පංචකෝපාරය කියලා ගන්නත් බෑනේ හරි 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 ආයක රූපාවචර ටික ඉන්ක්ලූඩඩ් නේ හරි හොඳයි හැදිලි හරි කොහොම හොඳයි හරි දැන් මේකේ ඉවරයි නේද මේකේ කොටස හරි ආමන්ත ඊළඟ යම කෙටියම දෙමට මේ 73 තමයි දැන් කියන්නේ ඔව් මේ පොඩක් කල්පනා කරන්න දැන් මෙතන තිබුණා නම් යස්ස මේ වාපන යත්ත කියන්නේ නැතුව යස්ස රූපායතනං උපජ්ජිත කිව්වනම් මොකද්ද මේ ප්‍රශ්නේ වෙන්නේ එහෙමනම් යම් කෙනෙකුට රූපායතනෙන උපදිනේ නම් කියලා කිව්වනම් මේ ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ එතකොට මේ ප්‍රශ්නේ මොන වර්ගයට දායිති වෙන්නේ මෝග ප්‍රශ්නයක් එතකොට මෝග ප්‍රශ්නයක් වෙනවා නමුත් යස්ස වාපන යත්ත කියනකොට මෝග ප්‍රශ්නයක් වෙන්නේ නැහැ मूले गुडा मेद අරගෙන නෑ මෙතන සාකච්ඡාවට කෙලිම මන ආයතනයට ගිහිල්ලා යස්ස යත් ගාන ආයතනං උපජ්ජිත තස්ස තත් මන ආයතනං උපජ්ජිතාති යම් කෙනෙකුට යම් තැනක ගාන ආයතනෙ ඉපදුනේ නැහැ ත
තන ඕහට මන ආයතනයක් තිබුණේ නැද්ද කියලා අහන්නේ නේද? කොයි විදිහටද මේක සාකච්ඡා වෙන්නේ? මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඉතින් දැන් එහෙනම් ජයන්ත මහත්මයාවත් आयतन अतिथि इपदून गहनायतन अतिथि इपदी अतिथि बेलूतेम अट गांडवेन रूपावश भूमि गहनायतन अतिथि इपदील गहनायतन इट पे अरूपे अरूपे गहनायतन අතීතෙ ඉපදিলা නැහැ. හැබැයි දැන් රූපාවචරය ගත්තාම එතන දෙකට බෙදන්න පුළුවන් අපිට මේ සාමාන්‍ය භූමි 15යි අසඤ්ඤ සත්‍යයි. අසඤ්ඤ සත්‍යය ගත්තොත් අපි මනායතනේ පැත්ත බැලුවොත් සංසේ පැත්ත බැලුවොත් සංසේ ගත්තාම එතන මනායතනේ අතීතෙ ඉපදিলা නැති දැනක්. හැබැයි අනිත් තැන් ටික ගත්තොත් අරූපය ගත්තත් इट पे रूपावचर इतर भूमि टीका मे शुद्धावास हर ने गोवा मनायतने इपदीलतीमीट सन्नी गेलपेन सन्सेट नो गेलपेन पदवल टहमे असंज सत्तांकन काय शुद्धवासानकन काय ये देखिए मन गानायतने अतिथि इपदील नह මනායතනෙ අතීතෙ ඉපදিলাත් නැහැ. ඊතරු දෙක ඒ කියන්නේ අරූපාණ. ඒ වගේම රූපාව අපි කොහොමද කියන්නේ රූපාවචරණ නේද? ඒක දෙක ගත්තාම ඒගොල්ලන්ට ගානායතනෙ අතීතෙ ඉපදিলা නැහැ. හැබැයි මනායතනෙ එතන අතීතෙ ඉපදিলা තියෙනවා. එතකොට ඒක නොගැලපෙන කොටස. ඒක පළමුවෙන් කියලා ඊට පස්සේ ගැලපෙන එක දෙවෙනියට කියන්න වෙනවා. හරිද මිස්? හරි හරි. දෙන්න හරි. එතකොට අපිට රූපාවචරාණං අරූපාවචරාණං තේසං තත්ත ගානායතනං උපජ්ජිත නොච තේසං තත්ත මනායතනං උපජ්ජිත සුද්ධා වාසානං අසඤ්ඤ සත්තානං තේසං තත්ත ගානායතනං ච උපජ්ජිත මනායතනං ච උපජ්ජිත කියලා කියන්න පුළුවන් නේ. प्रश्न रूपावचरे मिथन किया उड़तीन रूपावचरा शुद्धावास असंज सत्य अतर तमय रूपावचरा सोमा महावेव महात्म्य पैदल कर लेना हुदाय असान्य सत् मनाते
ඒගොල්ලන්ට ගානායතන උපදිනවා නැහැ. ඒගොල්ලන්ට ගානායතන උපදින්නේ නැහැ. ඒගොල්ලන්ට සුද්ධාසනයටත් සුද්ධාවාසයටත් අතීතයේදී මනායතන උපදිනවා නැහැ. ගානායතන උපදිනවා නැහැ. ඒ නිසා මේකට කියන්න ඕනේ ආමන්ත කියලා. ගොඩාක් හොඳයි නේද? බොහොම හොඳයි. ඉතමත් හොඳයි. ඒක තර්කානුකූලව ඒ විදිහට දැන් අපි හිතන රටාව ඉතාම හොඳයිනේ නේද? කාටද කොතනද මන ආයතනය උපදුනේ නැත්තේ? ඒ අයගෙන් කාටද ගාන ආයතනය උපන්නේ? කාටද උපන්නේ නැත්තේ? ඊට පස්සේ අපිට මේක කෙලින්ම අමන්තා කිව්වා නෙමේ. අර කරුණ එකතු කරගෙන තමයි අමන්තා කියලා කිව්වේ. හොඳයි අපි ඊළඟ යමු කෙට යමු. යසේ අත්ත ගාන ආයතනං උපජ්ජිත තස්ස තත්ත ධම්ම ආයතනං උපජ්ජිත. හරි එතකොට කවුරු හෝ කෙනෙක් එනං ඉදිරිපත් වෙන්න මම උත්සාහ කරන්නද? හොඳයි, කොමත්ම හොඳයි. යමෙකුට යම් තැනක ගාන ආයතනේ අතීතයේ නූපදුනද ඕහට එතන ධම්මායතනය නූපදුනද යත් අතීතේ. එතකොට ගාන ආයතනේ නූපදිච්ච තැන් අපි බැලුවොත් ගාන ආයතනේ ඉපදුන්නේ අරූපාවචරේ. අපි ඒක කඩලා බලමුක අරූපාවචර කියලා ගැත අසඤ්ඤ සත්‍යෙ ඉපදුනේ නැහැ. එතකොට එතනටමයි තිකන සුද්ධාවාසී ඉපදුනේත් නැහැ. අරූපාවචර ඉපදුනේත් නැහැ. ওই කට්ටිය තමයි අපිට නූපදිච්ච කට්ටියට ඉන්න තියෙන්නේ. එතකොට ධම්මායතනේ ඉපදිච්ච කට්ටිය ගත්තොත් ධම්මායතනය ඉපදුනා අරූපේ අසඤ්ඤ සත්‍යේ අරූපාවචරේ. ඒ තුන් දෙනාටම ගානායතනේ ඉපදුනේ නැහැ. නමුත් ධම්මායතනේ ඉපදුනා. එතකොට දැන් විතරට සන්නිට්ඨානෙට සංසයට ගැළපෙන එක්කෙනා ඉතුරු වෙන්නේ අපිට සුද්ධාවාසී විතරයි. සුද්ධාවාසී. එතකොට අපිට ගන්න පුළුවන් වෙන්නේ අරූපාවචරාණං අරූපාවචරාණං සුද්ධාවාසයෙන් වෙන් කරන්න බෑ. මේ අසඤ්ඤ සත්‍ය වෙන් කරන්න බෑ. මොකද ඒක උතන්ට අයිති හින්දා අපිට. ඒතර අරූපාවචරාණං කොහම එතනට අයිති වෙලා තියෙනවා සුද්ධාවාසෙත්. රූපාවචරාණං අරූපාවචරාණං තේසං තත්ත ගානායතන නූපජ්ජිත නෝච තේසං තත්ත ධම්මායතන නූපජ්ජිත. ඊළඟට අපිට කියන්න පුළුවන් සුද්ධාවාසානං තේසං තත්ත ගානායතනංච නූපජ්ජිත ධම්මායතනංච නූපජ්ජිත. ඔමත්ම හොඳයි. ඒ ඒ ඒ විදිහට භූමි අඳුනගෙන ඒවා සංසේට සන්නිට්ඨානෙට ගැලපෙන භූමිය අඳුනගෙන ඒවා සංසය අනුව සංසයට ගැලපෙන සහ සංසයට නොගැලපෙන වශයෙන් වෙන් කරගෙන ඊළඟට මේ පාලි භාෂාවෙන් පෙර පොතේ ප්‍රකාශ කරලා තියෙන ආකාරයට මෙහෙම කියන්න පුළුවන් කමක් ලැබුණා කියන්නේ මම නම් බොහොම අගය කරන දෙයක්. බොහොමත්ම හොඳයි. ඔමිය යස්සමාපණේ අත්ත ධම්මායතනං උපජ්ජිත තසසත්ත ගානායතනං උපජ්ජිතාති. මේකට නම් කෙලින්ම පිළිතුරකුත් දෙන්න බැරි නැහැ. මම කොහොමද දැම්මා මන්තා කියලා. මොකද කාලයත් අපිට ඉතුරු කරගන්න පුළුවන්නේ. ඒ මොකද අපි දන්නවා කිසිම කෙනෙක් කිසිම තැනක ධම්මායතනේ ඉපදුණු නැති නැහැ. ඉතින් එතකොට සුද්ධාවාසය. හරි. එතන එහෙනම් ඕහට ගාන ආයතනය තුදුනේ. එහෙනම් ඒක ටික පැහැදිලි කරන්න වෙයි නේද? එහෙනම් ජයන්ත මහත්මයා ඒක පැහැදිලි කරන්න. හොඳයි. මෙතන අපි දන්නවා හැමෝටම ධම්මායතනේ වර්තමාන භවයේ ඉපදිනවා. ඒක සත්‍ය හැම සත්‍යයකම ධම්මායතනේ කියන්නේ වර්තමාන භවයේ ඉපදිනකොටම ඉපදිනවා. හැබැයි දැන් මෙතනදී අහන්නේ යමකට යම් තැනක ධම්මායතනේ අතීතයේ ඉපදුන්නේ නැද්ද කියලා. එතකොට අපි දන්නවා ආයතන ස්කන්ධ අතීතයේ ඉපදිච්ච නැති තැනක් තමයි සුද්ධාවාසය කියන්නේ. එහෙමනම් සුද්ධාවාසය පමණක්මයි මෙතනට ගන්න වෙන්නේ මේ යස්ස කියන තැනට ගන්න වෙන්නේ සුද්ධාවාසයේ උපදින චුතවන ඒ පුද්ගලයෝ දෙන්න තමයි ගන්න වෙන්නේ. එහෙමනම් ඒ ආයත ගාන ආයතනේ අතීතයේ නූපදිනාද කියලා ඇහුවොත්
අපි දන්නා ඝාන ආයතනයත් අතීතයේ නූපදුනා. සුද්ධාවාසී ඝාන ආයතනය කොහොමත්ම උපදින්නේ කොහොමත් සුද්ධාවාසී අතීතයේ කිසිම ස්කන්ධයක් ආයතනයක් ඉපදුන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි සංශය ගැලපෙනවා සම්පූර්ණයෙන්ම සනිට්ඨාණයට. එහෙමනම් අපි ආමන්තා කියලා උත්තරේ ලැබෙනවා. හරි. බොහොම හොඳයි. තව පැහැදිලි බොහොම හොඳයි. යමකේ යසයත් රූපායතනං උපජ්ජිත තස්ස තත් මන ආයතනං උපජ්ජිතාති. දැන් ඉතින් කවුද ඉතුරු වෙලා තියෙන්නේ? කමක් නෑ අපි නැවත නැවත කියමු නේද? ඉතින් ඒකෙන් අපිට හොඳයිනේ. මම ඉතින් නමින් කියන්නේ හැ කවුරු හරි ඉදිරිපත් වෙන්න. අමිතමිස් කිය. ලොවකරන්. රූපායතනයක් උපදින්නේ නැත්තේ ඉපදුනේ නැත්තේ අරූපයටයි සුද්ධාවාසයටයි තමයි ඉපදුනේ නැත්තේ. එතකොට එතනින් මනායතනය නූපදුන විදියට ගන්න වෙන්නේ සුද්ධාවාසය තමයි. එතකොට සන්නිට්ඨාණයට සංසේට නොගැලපෙන්නේ අරූපය මේ අරූපය තමයි ගන්න වෙන්නේ මේ. එතකොට අරූපාණං තේසං තත්ත රූපායතනං නූපජ්ජිත්ත නොච තේසං තත්ත මනායතනං නූපජ්ජිත්ත. එතකොට සුද්ධාවාසාණං තේසං තත්ත රූපායතනං නූපජ්ජිත්ත රූපායතනංච නූපජ්ජිත්ත මනායතනංච නූපජ්ජිත්ත. ඔව් හරියටම හරි අකූරටම හරි. ඔව් මම හිතනවා හැම දෙනාටමත් ඒ තර්කානුකූලව ඒ සකස් කරපු විසර්ජනය වැටහෙන්න ඇති කියලා. බොහොමත්ම හොඳයි. හරි හොඳයි. දැන් ඉතින් මං කැමති අපහු යන්න. හොඳයි විනිත මහත්මිය. මනායතනේ නූපදුනේ නම් තස්ස තත්ත ඔහුට එතන රූපායතනයත් ඉපදුනේ නැද්ද? එතකොට මෙතන මනායතනය ඉපදුනේ නැති අය බැලුවොත් අපි ගන්න තියෙනවා අසඤ්ඤ සත්වයන්, ඊළඟට සුද්ධාවාසයය. ඒ දෙකලන්ට තමයි මනායතනෙ ඉපදුනේ නැත්තේ. ඉතින් එතන අහනවනේ මනායතනෙ ඉපදුනේ නැති අයට රූපායතනයත් උපදුනේ නැද්ද කියලා. ඉස්සෙල්ලා අපි ගන්නවා අසඤ්ඤ සත්තානම් කියලා. අසඤ්ඤ තස්ථානං තේසං තත්ත මනායතනං උපජ්ජිත. ඒ අසඤ්ඤ සත්වයන්ට මනායතන ඉපදුනේ නැහැ. ඒ වුණාට ඒගොල්ලන්ට රූපායතනය ඉපදිලා තියෙනවනේ. නෝචතේ සන්තත්ත රූපායතනං නූපජ්ජිත. ඒ කියන්නේ ඒගොල්ලන්ට රූපායතනෙ ඉපදුනා. ඊළඟට සුද්ධාවාසය ගත්තොත් සුද්ධාවාසානං. එතකොට තත්ත තේසං තත්ත මනායතනංච නූපජ්ජිත රූපායතනංච නූපජ්ජිත. ඒකට සුද්ධාවාසයට මනායතන ඉපදුනේ නැ රූපායතන ඉපදුනේත් නැ. එත් නෑ නේද? හරි. තේරුවන් සරණයි. කොහොම හොඳයි. තේරුවන් සරණයි. තේසං තත්ත මනායතනංච නූපජ්ජිත රූපායතනංච නූපජ්ජිත. හරි. මං හිතන්නේ දැන් අපි හැමෝටම වගේ පුළුවන් මේ හොඳින් වටහාගෙන තියෙනවා කියලා මං හිතනවා. ඊළඟ යමකය යසේ අත්ත රූපායතනං උපච්චිත තස්ස තත්ත ධම්මායතනං උපච්චිත. මං දැන් කැමති සුරම්‍යා මහත්මියට ආයිසරයක් කතා කරන්න.
යමෙකුට යම් තැනක රූප ආයතන නූපදුනි නම් ඔහුට එතන ධම්ම ආයතන නූප දීද නූපන්න නූපන්නේද රූප ආයතන උපදින් නැත්තේ අරූපානං තේසං තත්ත රූපායතනං නූපජ්ජිත ඔව් නෝච තේසං තත්ත ධම්මායතනං නූපජ්ජිත හරියටම හරි හොඳයි ඊට පස්සේ මම හිතන්නේ හැමෝටම දැන් මේක පැහැදිලි වගේ තමයි මට නම් හිතෙන්නේ බොහොමත්ම හොඳයි ඉතාමත්ම හොඳයි මැඩම මට ඉතරම අර සංසය සංනිට්ඨානයට ගැළපෙන එක ඉතරම තේරෙන්නේ හැබැයි ඉතර මොකද දැන් අපි කරන්නේ අපි තව ගොඩක් යමක දෙනවා ඔබතුමියට කියන්න ඕ එහෙම මන්ට තේරුන්නේ නැති බවක් නෑ දැන් බොහොම හොඳට කිව්වනේ අරූපේ තමයි රූප ආයතන ඇති ඉපදෙන්නේ නැත්තේ නමුත් එතන ධම්ම ආයතන ඉපදෙනවා කියලා හැම වෙන් කරා නේද ඒ කියන්නේ දැන් රූප ආයතනය උපදින්නේ නැත්තේ අරූපයේ උපදුනේ නැත්තේ අරූපයේ සසුද්ධවාසේ ඒතර දැන් ওই දෙකනේ ඒතර ওই දෙකෙන් සමහර විට එක තැනක් සංසයට ගැලපෙනවා එක තැනක් සංසයට නොගැලපෙනවා සමහර විට දෙකම ගැලපෙන්න හෝ දෙකම නොගැලපෙන්නත් පුළුවන්. එතකොට සංසේධි කියන්නේ ධම්මායතනයේ නූපදින තැන්නේ. එතකොට අරූපයේදී රූපායතනයේ ඉපදුනේ නැතුවට ධම්මායතනයේ ඉපදුනා. ඒ නිසා තමයි අරූපානන්තේ සන්තත්ත රූපායතනං නූපජ්ජිත. ඔබට මේ කාරියට කිව්වා දෙවනියට ධම්මායතනයේ ඉපදුනානි. ඒ නිසා තමයි නෝචතේ සන්තත්ත ධම්මායතනං නූපජ්ජිත කිව්වේ. නෙමෙයි තව කීප සැරයක් කරනකොට හොඳ හැටිම පැහැදිලි වෙයි. ඒක හොඳටම පැහැදිලි කරගන්න තියෙන දේ තමයි ඔබතුමිය වැඩිපුරම සහභාගී වෙන එක. නැත්තම් තේරුම් ගැනීම නම් කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතාලම හොඳට තේරුම් අරගෙන තියෙනවා. හොඳයි අපි පටිලෝමේට යමු. යසවාපනයත් ධම්මායතනං උපජ්ජිත. යම් කෙනෙකුට ධම්මායතනෙ ඉපදුනේ නැත්නම් යම් තස්සතත් රූපයතනං නූපජ්ජිතාති මේක අපි අහන්නේ කාගෙන් අමිතා මහත්මියගෙන් නේද ඔව් මිස් මේ දැන් ධම්මායතනේ නූපජ්ජිත වුණාම අතීතයේදී ධම්මායතනේ නූපදින්නේ සුද්ධාවාසයේ පමණයි එතකොට මේ රූපායතනයත් නූපදුනේ සුද්ධාවාසයේම පමණයි. එතකොට සන්නිට්ඨාණයටයි සංසේටයි ගැලපෙන්නේ සුද්ධාවාසයේ. එතකොට උත්තරේ ආමන්ත. හරි.
उत्तरे අවසාන යමක අද අපිට සාකච්ඡා කරන්න තියෙන දැන් ඉතින් ගොඩක් දෙනාගෙන් අහන්න බැරි නිසා දැන් වේසත් ඇති මම එහෙනම් ඉල්ලන්න කැමති මේ ආරාධනා කරන්න කැමති මේ අනුරෝමයේ පැටිලෝමයේ දෙකම ජයන්ත මහත්තයාට හොඳින් අපිට පැහැදිලි කරලා දෙන්න කියලා හොඳයි මිස් යස්ස යත්ත මනායතන නූපච්චිත්ත දැන් මනායතනේ අතීතයේ යමකුට යම් තැනක නූපදිනවා කිව්වොත් එහෙම අපිට ගන්න වෙන්නේ තැන් දෙකයි. ඒ තමයි අසඤ්ඤ සත්‍යයේ උපදින චුතවන පුද්ගලයෝයි ඒ වගේම සුද්ධාවාසයේ උපදින චුතවන පුද්ගලයෝයි තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට ඒ ගොල්ලන්ගෙන් එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් අසඤ්ඤ සත්තානම් කියන්න පුළුවන් සුද්ධාවාසානම් කියන්න පුළුවන්. ඒ කොටස් දෙක ගත්තොත් ධම්මායතනේ අතීතේ නූපදිනා කියනකොට අපි දන්නවා ධම්මායතනේ අතීතේ නූපදුනේ සුද්ධාවාසේ අසඤ්ඤ සත්‍යේ ගත්තහම අසඤ්ඤ සත්‍යේ උපදින චුතන පුද්ගලිය ගත්තහම මේගොල්ලන්ට අතීතේ ධම්මායතනේ ඉපදුනා. ඒ කියන්නේ නූපදුනේ නොවේ. එහෙමනම් ඒ අය මුලට ගන්න වෙනවා. අපිට ගන්න වෙනවා. එතකොට අසඤ්ඤ සත්තානං තේසං තත්ත මනායතන නූපජ්ජිත නෝච තේසං තත්ත ධම්මායතනං නූපජ්ජිත කියලා මුල කොටස ගන්න වෙනවා. ඒ සංසයට නොගැලපෙන කොටස ඊට පස්සේ සංසයට ගැලපෙන කොටස ගන්න වෙනවා සුද්ධාවාසානං තේසං තත්ත මනායතනංච නූපජ්ජිත ධම්මායතනංච නූපජ්ජිත කියලා. එහෙමද බලමුද? ඒකම එහෙම තමයි. අසඤ්ඤ සත්‍ය සුද්ධාවාසානං කියන දෙක කොටසට බෙදාගත්තා. ඒකෙන් අසඤ්ඤ සත්‍යයයිට සන්නිට්ඨාණයට ගැලපුණාට සංසයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා එනිසා නෝචතේ සංතත්ත ධම්මායතනං නුපච්චති කියලා කිව්වා. සුද්ධාවාසයේදී දෙකටම ගැලපෙනවා. ඒක නිසා තේ සංතත්ත මනායතනං ච නුපච්චිත ධම්මායතනං ච නුපච්චිත කියලා ඔබතුමා ඉතාම නිවැරදිව ඒක සඳහන් කළා. මට හිතෙනවා හැම දිනක්ම වගේ මේක පැහැදිලි කියලා. ඉතින් මේ ජයන්ත මහත්මයාම පැටිලෝමයක් ඉවර කරන්න ඒක කෙටි ඉතාම. එතකොට මෙතන කියන්නේ යස්සවාපන යත්ත ධම්මායතනං නූපජ්ජිත තස්ස තත්ත මනායතනං නූපජ්ජිතාති කියලා. එතකොට අපි බැලුවොත් එහෙම යස්සවාපන යත්ත ධම්මායතනං නූපජ්ජිත කියලා කිව්වොත් යමකුට යම් තැනක ධම්මායතනේ අතීතේ නූපදුනේද කියලා ගත්තොත් අපිට ගන්න වෙන එකම තැන තමයි සුද්ධවාසය. මොකද අනිත් හැම තැනකදම අතීතයේ ධම්මායතනෙ ඉපදිලා තියෙනවා. හැම භූමියේ උපදින චුතවන කෙනෙක් ගත්තොත් ඒ ඇයිට ඒ භූමියේ අතීතයේදී ඉපදිලා තියෙනවා ඒ ධම්මායතනෙ. මොකද ධම්මායතනෙ කියනකොට අපි දන්නවා සූක්ෂම රූප ඒ වගේම චෛතසික ධර්ම කොටස් දෙකමයි තියෙන හින්දා. එතන එතකොට දැන් අපි උත්තරය අහන්නේ එතන මනායතනේ නූපජ්ජිතාති කියලා හමු. දැන් අපි දැන් මෙතන ගත්තේ සුද්ධාවාසයනේ. සුද්ධාවාසයේ උපදින චුතවන පුද්ගලයෝනේ ගත්තේ. ඒ අයට අතීතේ මනායතනේ එතන උපදුන්නේ නැහැ. මොකද එකම භවයක්නේ තියෙන්නේ අයට. එතකොට ඒ අයට අතීතේ එතන මනායතනේ උපදිලා නැහැ. එහෙමනම් සන්නිට්ඨානයේ ලැබිච්ච පුද්ගලයන්ට ගැලපෙනවා සංසය. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ ආමන්ත. හරියටම හරි. හරියටම හරි පොඩක් හරි ඉතාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඉතාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඉතින් බොහොමත්ම පිං ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි. අර යක්ක කියන ස්ථානයේ මෙතෙන්ට එන නිසා තමයි සුද්ධාවාසානං කියන කොටසත් මෙතෙන්ට එන්නේ. නැත්තම් අපි පුද්ගල එක එක හේතුවක් අනිත් එක අතීත කාලය නිසා වර්තමාන කාලේ වුණා නම් ඒ සුද්ධවාස භූමි වල ඉන්න අය මේකට ඇතුළත් වෙන්නේ නැහැ නේද? හොඳයි. අද අපිට එච්චර තමයි මම සූදානම් වෙලා හිටියේ. මෙතනින් අතීත යමක ඉවර වෙනවා. එතකොට අපිට ලැබෙන මාරේදී අනාගත යමක අපි පුළුවන් තරම් උත්සාහ කරමු. එක ටිකක් දැන් මීට වඩා
ටිකක් වේගයෙන් යන්න මොකද එකම විදිහට දැන් මේ ටික ඉදිරියට යනවා අපි බලමු අපි දැන් දැක්ක වර්තමානයේයි මේ අතීතය අතර තියෙන යම් වෙනස්කම් ඒ වගේ අනාගතයත් එක්ක මොන විදිහ වෙනස්කම්ද වෙන්නේ කියලා බලාගමු ඉතින් අපි මේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ අපිට වාසනාව ලැබිලා තියෙනවා මේ පරමාර්ථ ධර්ම ස්කන්ධ ආයතන ධාතු ගැන සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙනවට වඩා බොහොම ගැඹුරු විදියට සියුම් විදියට හිතලා තේරුම් ගන්න. ඉතින් අපිට ඒක ලැබිච්චාල වාසනාවක් මමත් සලකනවා මේක මටත් ලැබුණ වාසනාවන්ත අවස්ථාවක් කියලා මේ කල්යාණ මිත්‍ර ධර්මයට වැඩි අයත් එක්ක මේ විදියට සාකච්ඡා කරන්න. එනං අපි අද මෙතනින් නවත්තමු. තවත් එකක් මට කියන්න තියෙනවා කනගාටුවෙන් වුණත් සැප්තැම්බර් 24 වෙනිදා ආයිමත් මට ලෙක්චර් එකක් තියෙනවා. ඒකට මොන විදියකින්වත් ඒකට නොගින් ඉන්න බෑ. ඉතින් ඒ නිසා අපිට සැප්තැම්බර් 24 වෙනි අඟහරුවාද පන්තියේ තියන්න වෙන්නේ නැහැ. හොඳයි මේ සේමනම් අපි අද සාකච්ඡාව නිමා කරමු. සැප්තැම්බර් 24 කියන්නේ හරියට මාසෙ. සැප්තැම්බර් 24 අඟහරුවාද දවසන් නෙමෙයි. ආයින බෑ. අපි අද සාකච්ඡාව නිමා කරමු. මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ චන්ද්‍රිකා මහත්මියට අද දෙවියන්ට පින් දීලා මිස්ටත් පින් දීලා අද සාකච්ඡාව නිමා කරමු කියලා. තෙරුවන් සරණයි. චන්ද්‍රිකා මහත්මිය සමා වෙන්න මම මයික් එක ඔෆ් කරන් කතා කරගන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. අපි එවියන්ට පින් දෙමු. ආකාසට්ටාච විඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශ්‍රාවක. අපි ඥාතීන්ට පින්නන් මොදන් කරමු. ඉදම් මේ ඥාතීනම් මොදු සුගිතං ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් සුගිතං ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ. අපි ප්‍රාර්ථනා වාක්‍ය කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුච්ඡතු. අපිට අද දවසෙත් සෝමා නිසිද්වා මහත්මිය ස්කන්ධ ආයතන ධාතු පිළිබඳව බොහොම ගැඹුරෙන් අපිට අරමාර්ථ අර්ම වශයෙන් අපිට මේක කඩ කඩා බෙද බෙදා පැහැදිලි කරලා දුන්නා. මේ බොහොම ගැඹුරු ධර්ම කාරණා අපිට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් අපි මේ විශාල දහම් අරියාය අපිට හොඳටම තේරුම් ගත්තා. එතකොට අපි සියද දෙනාම එකමාරක විතර කාලයක් තුළ ලබාගත් රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය එතුමියට අනුමෝදන් කරමු. එම මහත්මියගේ දේශනාමය කුසලානිසංසයනුත් අනන්ත සසර පටන් රැස් කළා වූ කුසලානිසංසයත් මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා. ඒ වගේම පතන්නා වූ බෝධියකින් සුඛා පටිපදා කිප්පා විඥාවෙන් නිර්වාණ අවබෝධය කර ගැනීමට මේ කුසල් හේතු වේවා වාසනා වේවා. ඒ වගේම මේ කරගෙන යන සියලුම සාසනික කටයුතු තවදුරටත් කරගෙන යාමට එතුමියට ධර්ම ශක්තිය ලැබේවා. ඒ වගේම එතුමිය ධර්මයේ හදාරපු සහ හදාරමින් සිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත් ගුරුතුමන් වහන්සේලාටත් දෙමාපියන්ටත් පවුලේ සැමටත් මෙලොව යහපත පිණිසද පරලොව සුභතිය පිණිසද සංසාර දුකින් අත්මිදීම් පිණිසද මේ කලාව කුසල් හේතු වේවා. ඒ වගේම මේ කටයුතු අපිට සම්පාදනය කරලා දෙන්න මුලින්ම දායකත්වයේ දරපු බුණෝ මහත්මයාටත් ඒ වගේම අපිට සෑම ධර්ම කරුණාවක්ම බොහෝම කරුණාවෙන් අපි අහනහන සැරේට අපිට පැහැදිලි කරලා දෙන දයන්ත රත්නායක මහත්තයාත් පටිගත කිරීමේ කටයුතු කරන අපේ ලක්ෂ්මී මහත්මියටත් මේ කුසල් බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලුම යහපත් සිතුවිලි සර්වාකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.
ඒ වගේ මේ සහභාගී වෙලා ඉන්න ඔබ සැමගේ පෞලියේ සියලු දෙනා පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ට ශිල්පී ඉගෙනගත් ඉගෙන ගනිමින් ඉන්නා වූ ගුරුතුමන්ලාටත් ඒ ආකාරයෙන්ම මේ කුසල් අනුමෝදන් වෙත්වා ඔබ සැම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝාෂ ලැබත්තා මේ කරගෙන යන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ධෛර්ය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි සාදු 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 ඔබතුමියටත් බොහොම පිං චන්ත්‍රික මහත්මිය හොඳයි එහෙමනම් හැමෝටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි तेरवन सरनाय तेरवन सरनाय हम तेरवन सरनाय हम।